අයිබවන් තුන්සේ හැට සජීව සංවාදය අදත් අපේ සුපුරුදු පරිදි ආරම්භ කරන්නට සූදානම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දෑසිරි ජයසේකර මහතාය දවසේදී තුන්සේ හැට සජීව සංවාදයට සහභාගී වන්නේ. අයිබවන් සුබ පැතුම ඔබතුමාට නවත අනතුර ලැබීම සම්බන්ධයෙන්. ඔබ නිකමටවත් හිතුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ දැවැන්ත පක්ෂයක මහලේකම් දුරය ඔබට ලැබේවි කියලා? එක පැත්තකින් මං අවුරුදු ගානක් දේශපාලනය කරනකොට මම මගේ පොඩි හීනයක් තිබුණා ඒ කාලේ. මොකද මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම්වරයා විදිහට පත් වුණා 1998 ඡන්දෙකින්. ඒ කාලේ නිකන් ගියන ලින්දවන්නේ නැහැ. මම මගේ ආසනේ පඬිවසුන ආසනේ තරුණ සංවිධානයෙන් ඇවිල්ලා දිස්ත්‍රික් තරුණ සංවිධානයට ගිහිල්ලා ඊළඟට ජාතික මට්ටමේ තිබිච්ච සම්මේලනයේදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අපේ පක්ෂ නායිකාව මගේ නම යෝජනා කරපුවාම එතුමියම ඉදිරිපත් කරා චන්දිම් වීරක්කුඩි මැතිතුමාගේ නම. ඉතින් එතකොට මට විනාඩි 5 දුන්න අපිට කතා කරන්න. ඉතින් ඒකෙදී අපි දෙන්නම විනාඩි 5ක් කතා කරා. චන්දේ පැවැත්වුවා. චන්දේ මට 75ක් ලැබුණා. චන්දිමට චන්ද 11ක් ලැබුණා. ඉතින් මං ඒක තුළ මම මේ අවුරුදු දෙක ඇතුළත මම තමයි පටන් ගත්තේ සැරසිමු ලංකා කියන වැඩසටහන. ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරුණයන් බඳවා ගැනීමේ දැවැන්තම වැඩපිළිවෙලක් පටන් ගත්තා. ඉතින් ඒකත් එක මම කල්පනා කරා ටිකක් කල් යනකොට මට කවදා හරි දවසක මගේ ජීවිතේ පක්ෂයේ ලේකම්වරයා විදිහට ඉන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් කියලා. ඉතින් මං හිතන්නේ ඒක තව අවුරුදු ගණක් පරක් වෙලා අවුරුදු 20කට පස්සේ ඒක මට ලැබුණා. ඒක පරක් වෙන්න හේතු නාද ඔබ එක්සත් ජාතික පක්ෂයට ගිහිපු එක එක ප්‍රමාදයට හේතු වුණා කියලා? ඔව් ඇත්තටම ඒක 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 සිද්ධ වෙන්න කාරණා ගන්නවකුත් බලපෑව නිකම් මම එක්සත් ජාතික පක්ෂයට ගියා නෙවෙයි. පළවෙනියෙන් කියන්න ඕනේ මම එක්සත් ජාතික පක්ෂයට ගියේ මන්ත්‍රීවරයෙක් විදිහට නෙවෙයි. ඇත්තටම මම මන්ත්‍රීවරයෙක් නෙවෙයි. මම ප්‍රායිසභාවේ වැඩිම මනාප ගත 1997 පඬුවස්සම ප්‍රායිසභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි තවර පොදු ජනක සත් පෙරමුණ විදිහට අපි ඡන්දය ඉල්ලුවේ 6089ක් ගත්තා මගේ කාලේ. නමුත් මට සභාපතිකම දුන්නේ නැහැ පක්ෂේ. උපසභාපතිකම දුන්නෙත් නැහැ. ඉතින් එතනින් මගේ පළවෙනි කඩේම අවහිර වුණාද කියලා මට පොඩි වේදනාවක් තිබුණා. නමුත් මම පක්ෂයෙන් අයින් වෙන්නේ නැතුව පක්ෂ වෙනුවෙන් වැඩ කරා. ඊට පස්සේ තමයි මම 98 තරුණ සංවිධාන ලේකම් බවට පත් වුණේ. ඊට පස්සේ 1999 පළාත් සභා මැතිවරණයට මගේ නම යෝජනා කළා. නම තිබුණා නාම යෝජන ලයිස්තුවේ පළාත් සභා මැතිවරණයට. නමුත් ඒ නම කපලා ඒ වෙනුවට ගාමිණී පෙරමුණගේ මහත්තයාගේ නම ටිපෙක්ස් කළා මගේ නම දාලා තිබුණා. ඔහුම මට මේ මෑතක දික්වා ඔබතුමාගේ නම කපලා ඔබතුමාගේ නම වෙනුවට මම තමයි අත්සන් කරේ කියලා. ඉතින් 99 එහෙම වුණා. 2010 පාර්ලිමේන්තු මැතිවරණය ගැන මම බලාපොරොත්තු වෙන හිටියා. මොකද හේතුව මට සිද්ධ වුණ අසාධාරණේ කොහෙන් හරි ඉවර වෙයි කියලා. මොකද ඒතර මං දිස්ත්‍රික්කේ පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ශක්තිමත් කරමින් හිටපු කාලයක් ඕනක්. සැරසිමු ලංකා වැඩපිළිවෙල මං මුල් ලංකා පුරාම ගිනිච්චේ. ඒ වැඩපිළිවෙල කුරුණෑල දිස්ත්‍රික්කේ නමක් විදිහට ඒ කාලේ 2010 වෙනකොට අපේ නම තරුණෙක් විදිහට මට ලොකු බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි 2010 මැතිවරණුත් මාව අයින් කරා. ඊදින පස්සේ මං කල්පනා කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවදුරටත් මට ඉඩක් දෙන්නේ නැති වෙයි කියලා. මොකද චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය තමයි නායිකාව විදිහට හිටියේ. ඉතින් ඒකත් එක තමයි මේ 2001 එක්සත් ජාතික පක්ෂයට පිරිසක් යාමේ වැඩපිළිලක් තිබුණේ. අතව වශයෙන් මම ඒ වැඩපිළිලේ හිටපු කෙනෙක් නෙවෙයි. නමුත් එක දවසක් ජනාධිපති මන්දිරයේ තිබුණ රැස්වීමකදී, ඒ කියන්නේ අනුබද්ධ සංවිධාන ඔක්කොම කැඳවලා තිබුණ චන්ද්‍රිකා මැතිනිය, ඒ රැස්වීමේදී මට ඉතාම නරක විදිහට බැන්නා චන්ද්‍රිකා මැතිනිය. මට යන්න කියලා තමයි මට කිව්වේ. මම ඊට පස්සේ මං කියලා ආව ඔතන මේ වැරදි විදිහට මේක තේරුම් අරන් තියෙන්නේ. නමුත් ඔතන මට යන්න කියනවනම් මම යන්නම් කියලා. ඒතර පවිත්‍රවණ්‍ය ආරච්චි මැතිණිය අපේ කාන්තා සංවිධානයේ සභාපතිතුමිය මට මතක හැටියට එතුමිය ඇවිල්ලා මගේ අතින් අල්ලගත්තා. ලසන් තලගිරියන මැතිතුමාලා හිටියා. තව විශාල පිරිසක් ඇවිල්ලා මට ගිහින් යන්න එපයි කියලා. නමුත් මම ඒ තීරණය එතනින් අරගෙන එළියට ආවේ. එළියට බැස්ස ගමන් තමයි මම එක්සත් ජාතික පක්ෂයට ගියේ. මම හිතන්නේ ඒ හොඳට හෝ නරකට ඒ සියල්ල සිද්ධ වුණේ පහු අවුරුදු 20ක් පහු වුණේ කාරණෙත් එක්ක. ඒ නිසා මගේ තාත්තා අම්මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මගේ අම්මා 77 පලිගැනීමට ලක්ුණ කෙනෙක්. මොකද ඇය මාරු කර අවස්ථා ගන්නවකදී ඇය ගුරුවරියක්. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක පවුලක් අපි. මොකද අපේ නගරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ වැඩපිළිවෙළ අරන්ගිය අපේ ගෙදර අපේ තාත්තා තමයි ඒකේ නායකත්වයෙන් ක්‍රියා කරේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ පෞලේ ආభాෂයත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි වැඩ කරන මම ඒ යුගයේ තරුණ සම්මේලනයේ වැඩ කරපු කාලයත් ඒ වගේම විශ්වවිද්‍යාල ජීවිතේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තමයි මම වැඩ කරේ. වැඩ කරන ගමන් මම විශ්වවිද්‍යාලේ මම වෙනම අපි සායුදේශ සංවිධානය කියලා අපේ දිලිත් ඒ වගේම අපේ රවිලා මේ අපි කට්ටිය ඔක්කොම එකට එකතුලා වෙනම සංවිධානයක් හදුවා. ඉතින් මේ සංවිධානයේත් අපි ප්‍රගතිශීලී කණ්ඩායම හිටපු අය. ඉතින් මම හිතන්නේ ඒ උරුවත් එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මගේ ජීවිතේට කැවිලා තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට වුණත් මම කවදාවත් අන්ත දක්ෂිණාංශික වාදයක් ගැන මම කතා කරේ නැහැ. මම හැම විටම කතා කරේ පොඩි මිනිහාගේ පැත්ත නැත්තම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වගේම විශේෂයෙන්ම මම එක කාලෙක මම යෝජනා කරා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මේ ලිබරල් ධනවාදී වෙනුවට වෙළඳපළ ඒකට අපි කිව්වේ සෝෂල් මාකට් ඉකොනොමි කියලා. ඒ කියන්නේ සමාජ වෙළඳපළ ආර්ථිකයක් දක්වා එක්සත් ජාතික පක්ෂය යා යුතුයි කියලා. ඒකට අපි අතන ශිරාල් ලක්තිලක තමයි ඒක අපි යෝජනා කරේ අපි කීප දෙනෙක් එකතු වෙලා. ඉතින් අපි එකතැනකට අපි වෙලාව කතා කරා එක්සත් ජාතික පක්ෂයේ මේ ලිබරල් ධනවාදීන් අයින් වෙලා සම අර අපි කිව්වා වගේ සමාජ වෙළඳපළ ආර්ථිකයක් දක්වා එක්සත් ජාතික පක්ෂය යා යුතුයි කියලා. ඉතින් ඒකින්ද මම හැම විටම එතන හිටියත් මගේ මතවාදී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාමාංශික බලවේගවල තිබිච්ච ඒ ක්‍රියාදාමයත් එක්ක. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්මයා මහලේකම් දුරෙන් ඉවත් වීම ඇයි ඔහු ඉවත් වුණේ ඇයි ඔහු ඉල්ලා අස්සුනේ කියන ප්‍රශ්නෙට ඔබට කෙටි ඍජු පිළිතුරක් තියෙනවද? ඇත්තටම ඇයි ඔහු ඉල්ලා අස්සුනේ? නෑ එතුමා ඇත්තටම පහුගිය කාලේ තාම අමාරු කාලවකවානුව අපේ පක්ෂයේ වැඩ කරන රණ්ඩු සරුවල් තියෙද්දි විවිධ මතවාද ඒක ඇතුළේ යනකොට මේ සියල්ල තියෙද්දි එතුමා අපිට වැඩ කරේ. ඉතින් අර පහුගිය කාලේ තිබුණ අර රැස්වීමක එතුමාට ඉතාම නරක විදියට නැගිටලා දෝෂ ආරෝපණය කර ඇත්තටම එතුමායි වරදකට නෙවෙයි. මම හිතන්නේ ඉතින් පස්සේ එතුමා යම් කලකිරීමක හිටියගේ පැත්තකින් දෙවෙනි කාරණේ මම හිතන්නේ චන්ද්‍රිකා මැතිණිය ලිපියක් ඉවර දුන්නේ එතුමාට ඉතාම නරක විදියට. ඒක ඇත්ත. ඉතියාගත්ත එක ඇත්තටම මම හිතන්නේ එතුමා මහාචාර්යවරයෙක්, ඒ වගේම බුද්ධිමතෙක්, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරපු කෙනෙක්, ඒ වගේම වාමාංශික අදහස් දරපු ප්‍රගතිශීලී බුද්ධිමතෙක්. ඉතින් මම හිතන්නේ මේ දේශපාලනය ගැන එතුමාට මම හිතන්නේ පොඩි කලකිරීමක් ඇති වෙන්න ඇති කියලා මම හිතන්නේ. ඒකත් එක තමයි එතුමා ඒ යම් අදහසකින් එතුමා ඉවත් වුණේ කියලා මම විශ්වාස කරනවා. චන්ද්‍රිකා මැතිණියගේ විවේචනය එතුමන්ගේ ඉවත් වීමට ඍජු ලෙසම බලපෑවා. මම දන්නේ ඒක එදා අපේ මධ්‍යම කාර්යක සභාවේ අපිට කියුවේ නැහැ ලියුම. නමුත් ඒ ලියුම ගැන එතුමා ටිකක් වේදනාවෙන් කතා කරා. දැන් මොකක් නිසා වෙන්න පුළුවන්ද ඔහුගේ ඉවත් වීමට ඒ පුරප්පාඩු වෙච්ච තනතුරට දයසිර ජයසේකරව තෝරගන්නේ? මම හිතන්නේ එක කාරණයක් මට මෙතනදි මතක් වෙනවා. මොකද හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි පහුගිය අවුරුදු 3 මාසෙම අපි ආණ්ඩු බලය දරන කාලේ මම දිගින් දිගටම කාරණා කීපයක් මතු කරා අපේ මධ්‍යම කාර්යක සභාවෙත්, ඒ වගේම අපේ මන්ත්‍රී කණ්ඩායමේ. මම කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ආණ්ඩුව තුළ ඉඳීම තුළ අපි දිය වෙන්න පුළුවන්. මොකද වාමාංශික බලවේග සියල්ල අපෙන් අපිට තේරුණ ක්‍රමානුකූලව අපෙන් ඈත් වෙමින් යනවා කියලා. මොකද අපිත් එක්ක හිටපු 56 දෙනෙක් ගිහිල්ලා විපක්ෂයේ වාඩි වුණා. ඒකට එක්ක ඔවුන්ගේ සැර දවස ගානේ වැඩි වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ මතවාදයන් වැඩි වෙන්න පටන් ගත්තා. මොකද හේතුව එක්සත් ජාතික පක්ෂයේ විවිධ වැරදි සිද්ධ වෙනකොට ඒවා සම්පූර්ණයෙන් විපක්ෂයේ අතට ඔවුන් අරගත්තා. ඉතින් ඒ වැරදි වලට අනිත් පැත්තට අඳිනුන අපිට වන්දි ගවන්න තියෙන තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා මම බොහොම පැහැදිලිව අධිකාරී ජනාධිපතිතුමාටත් අපේ මධ්‍යම කාර්ය සභාවටත් කිව්වේ අපි ඉතාම ඉක්මනින් පක්ෂයේ පරිසංවිධානය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කරන්න ඕනේ කියලා. මම ඒකට මම හිතන්නේ 100,000 වාරයක් කියලා ඇති. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. නමුත් අවසාන වශයෙන් බැරිම තැන මම මේකට වෙනම ප්‍රොපෝසල් එකක් හදලා. ඒ කියන්නේ සම්පූර්ණ පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳව ග්‍රාමීය මට්ටමේ ඉඳලා ජාතික මට්ටමට එනකම්. ඒ වගේම පක්ෂයේ ප්‍රධාන මූලස්ථානයේ සම්පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් වෙන්න ඕනේ කියන ප්‍රොපෝසල් එකක් නැත්තම් වාර්තාවක් මම අධිකාර ජනාධිපතිතුමාටත් මධ්‍යම කාර්ය සභාවටත් දුන්නා. මම හිතන්නේ ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන එක හදවු මිනිහට කියලා ජනාධිපතිතුමා හිතන්නේ නැති සමහරවල්. ඉතින් ඒකින්ද මම හිතනවා එතුමා ඒ ගැන විශ්වාසය තියන්නේ නැති කියලා මම විශ්වාස කරන්නේ. ඒ හින්දා
ඒක මට පැවරුවයි කියලා මං හිතන්නේ නැතුව වෙන කාරණාවක් හින්දා නෙවෙයි. ඔබට හිතෙන්නේ නැද්ද දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබට වඩා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ඔබට වඩා ඉතිහාසයක් තියෙන පක්ෂය තුල ඉතිහාසයක් තියෙන මන්ත්‍රීවරු එහෙම පිරිසක් ඉඳද්දී ඔබව මේ තනතුරට තෝරා ගැනීම තුල පක්ෂයේ ඇතුලේ මොකක් හෝ ගැටලුකාරී ගැටුම්කාරී තත්වයක් ඇති වෙන්නට පුළුවන් එහෙම වුණොත් ඉන්නේක පක්ෂයට හානිකර විදිහට බලපාන්න පුළුවන් එහෙම තත්වයක් නිර්මාණය වෙයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද නෑ මං හිතන්නේ නැහැ මොකද හේතුව අපි මම හැම විටම පක්ෂය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් ඒ වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක් එක පැත්තක දෙවන කාරණේ ඔය ජේෂ්ඨ සියලු දෙනාත් එක්ක මම අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවා ඒ වගේම උන් දන්නවා මම මොකක් හරි වැඩක් බාරගත්තොත් ඒකට මහන්සිලා වැඩ කරනවා කියන මෙතනදී වැදගත් වෙන්නේ ජේෂ්ඨත්වයේ වගේම කැපවීම එක පැත්තකින් වැදගත් වෙනවා මොකද හේතුව තමන්ට ඌමනාවක් තියෙන්න ඕනේ මේ මේ වැඩපිල්ල අරගෙන ඉස්සරහට දුවන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ ජේෂ්ඨයොත් මට විශාල පිරිසක් කතා කරලා ආශිර්වාද කරා. මම හිතන්නේ ජේෂ්ඨයන්ගේ මට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ජේෂ්ඨයෝ දැන් බොහොම කීප දෙනයි අපේ පක්ෂය දැන් ඉතුරුලා තියෙන්නේ. මොකද අනිත් සියලු දෙනා ප්‍රජන පෙරමුණත් එක්ක එකතු වෙලා තිබෙනවා. ඉතින් ඒ වුණාට මම හිතන්නේ ඒ සියලු දෙනාගේ ආශිර්වාදය මට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මං බලාපොරොත්තු වෙන්නේ ඒ සියලු දෙනාගෙත් ශක්තිය එකතු කරගෙන මේ ක්‍රියාදාමය කරන්න මට තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක. මොකද මේ 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 වැඩපිළිවෙල අරගෙන යන්න තියෙන්නේ සියලු දෙනා විසින්. ඒ නිසා මම හිතන්නේ ඔවුන්ගේ මට ප්‍රශ්නයක් වෙයි කියලා. දොමින්ද දිසානායක මහතා මේ වෙනකොට අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය කරමින් සිටිනවාය කියලා ඇති වෙලා තියෙන කතා බහ ගැන මොකද ඔබතුමාගේ අදහස? මම හිතන්නේ දොමින්ද දිසානායක මහතුමා අභ්‍යන්තර කැරැල්ලක් ගහනවා කියලා. මොකද හේතුව එතුමා මතවාදී මේ වශයෙන් මොකද එතුමා ජනවාරි 8 වෙනිදා 2015 ජනාධිපතිතුමත් එක්ක ආපු කෙනෙක්. මොකද එතුමා පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙලා එතුමත් ෆයිසර් මුසාබ් මැතිතුමත් ආණ්ඩුවෙන් ඉවත් වෙලා ජනාධිපතිතුමත් එක්ක වෙනම ගිය අය. එතකොට ජනාධිපතිතුමත් එක්ක වැඩ කරපු කාලවක වුණොත් එතනින් පස්සේ ජනාධිපතිතුමා මේ ගත්ත තීන්දුව ගැන ඒගොල්ලන්ගේ යම් මතවාදීම වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒක පිළිබඳ මතවාදයක් එතුමාගේ තියෙනවා මිසක එතුමාගේ වෙන ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක විවිධ ආකාරයේ මොකද එතුමාගේ වටේ ඉන්න අය සමහර කරන කාරණා වලින් සමහරලාට මම හිතන්නේ මේ වගේ ගම්මේ වීමක් සිද්ධ වෙනවද දැන්නේ. මොකද මට විරුද්ධවත් මට ප්‍රහාර ගන්නවක් එල්ල කරලා තිබුණා. ඉතින් ඒකට මම කලබල වෙන්නේ නැහැ. මොකද ඒක එතුමාගේ දැනුවත්කම ඇතුවද නැතුවද කියලා මම දන්නේ නැහැ. නමුත් එතුමා එහෙම කැරල්ලක් ගහනවා කියලා මම කාටවත් කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව තමයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා දාලා වෙන කොහටවත් යන්න බෑ මං හිතන විදිහට. මොකද එතුමාගේ තාත්තගේ කාලේ ඉඳලා අපි තාත්තත් එක්ක දේශපාලනය කරපු අය අපි 94 අපි එතුමාත් එක්ක විශාල වැඩ කොටසක් කරා. 99 පළාත් සභාපතිවරණේ අපි බඩි ප්‍රමාද මැතිවත් එක්ක වැඩ කරා. එතුමා කුලියපිටිය ආසනේ වැඩ කරේ. ඒ වගේම අපි තවලම සහ මේ සුදුනිලුම් ව්‍යාපාරේ සම්පූර්ණයෙන් ඒ ප්‍රදේශ අපි සම්බන්ධීකරණය කරේ. මම හිතන්නේ ඒ කාලේ බඩි ප්‍රමාද මැතිවත් එක්ක මම ඉතාලම ළඟින් අපි වැඩ කරා. ඉතින් නිසා අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එතුමට යන්න බෑ. හැබැයි මේ දිස්ත්‍රික්ක ඇතුලේ තියෙන යම් යම් ප්‍රශ්න නිසා එතුම යම් කලකිරීමකත් ඉන්නවා. ඉතින් නිසා අපි මේක පුළුවන් තරම් එකතු කරලා අපි සියලු දෙනාත් එක්ක වැඩ කරනවා මිසක කවුරුත් මෙතනින් තල්ලු කිරීම සඳහා වැඩ කරන්න මම නම් සූදානම් නැහැ. මම හදන්නේ පුළුවන් තරම් මේ සියලු දෙනාගේ දුක සැප බෙදාගෙන අපි ඔක්කොම කට්ටිය එකතු වෙලා මේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනියන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය කියලා පසුගිය දිනකදී මාධ්‍ය හමුවක් පැවැත්තුවා. මම කැමති ඒ මාධ්‍ය හමුවේ දක්වපු අදහස් කීපයකට යොමු වෙලා ඒ පිළිබඳව ඔබතුමාගෙන් අහන්න. අපිට ශබ්දය ඇසෙන්නේ නැහැ, රූප පමණයි පෙනෙන. අපිට හැකියාවක් තිබෙනවද ඒ රූප රාමු ලබා දෙන්නට නිෂ්පාදක මණ්ඩලය? හොඳයි, අපි ඉදිරියේදී ඒ අදහස් මම හිතන ඔබතුමා දන්නවා. ප්‍රේක්ෂකයන්ට දැනගැනීම සඳහා මම ඒක ඉදිරියේදී ඉදිරිපත් කරන්න. කොහොම නමුත් ඔවුන් සඳහන් කරන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීම සම්බන්ධව යම් කිසි කණ්ඩායමක් කටයුතු කරන නිදහස් පක්ෂයේ සුරකීම සඳහා 19ක් ඔවුන් එක්ක ඉන්නවා කියලා ඔවුන් කියනවා. ආණ්ඩුකාරවරයෙක් ඔවුන් සමග ඉන්නවා කියලා ඔවුන් කියනවා. ඔවුන් මේ වන විට හමු කීපයක් පවත්වලා තියෙනවා.
මොකක්ද මේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්නනේ ඔබතුමන්ලත් මේ කටයුතු කරන. එතකොට මේ තවත් කණ්ඩායමක් මොකක්ද මේ? නෑ මෙහෙමයි දැන් ඔකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ඕනම පක්ෂක යම් මතවාදීන් මේ වශයෙන් දරදඬු පිරිසක් ඉන්නවා. සමහර අය ෆ්ලෙක්සිබල් නැත්තම් ටිකක් නම්‍යශීලීයි. ඉතින් එතකොට දැන් ඒ කාලෙත් මට හොඳට මතකයි අනු බණ්ඩාරනායක මැතිතුමා මේ පොදු ලකුණකින් ඉල්ලන්න හදනකොට එතුමා තමයි දැඩි ලෙස ඒකට විරුද්ධ වුණේ. හැබැයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හිටියේ ඉතාම පුළුල් තැනක. එතුමිය කිව්වා ඒ කාලේ එතුමිය එංගලන්තෙට ඇවිල්ලා 1993 විතර දිනන්න ඕන නම් අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ කියලා. එතකොට එකට එකතු වෙන්න නම් තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක තනි ලකුණකින් අපිට ඉදිරිපත් වෙන්න බැහැයි කියලා. ඒ නිසා තමයි අපි අත ලකුණ වෙනුවට පුටුව එදා අපි ගෙනාවේ. ඉතින් ඒ වගේ දැන් එදා එතුමිය ඉතාම නම්‍යශීලී තැනක හිටියේ. මොකද එතුමිය ජනාධිපති අපේක්ෂකයා විදිහට ඉස්සරහට එනවා. ඒ නිසා එතුමිය දැක්ක මේ සියලු දෙනාම එකට එකතු කරගන්න ඕනේ කියලා. ඒ නිසා එතුමිය ඉතාම නම්‍යශීලී තැනක හිටියා. හැබැයි ඉතාම තද තැනක හිටියා අනුර බණ්ඩාරනායක මැතිතුමා. ඒ නිසාම එතුමා 94 වෙනකොට ඉතින් ඉවත් වෙලා පස් දෙනෙක් එක්ක එළියට ගියා. පක්ෂත් අතහැරලා. ඊට පස්සේ දැන් අද වෙනකොට තියෙන தত্ত্বය ඒකේ අනිත් පැත්ත ආපහු. දැන් අද අපිට අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම ඉල්ලලා අපිට මන්ත්‍රී ආසන ගන්න පුළුවන්. හැබැයි මන්ත්‍රී ආසන අරගන්නට වෙඩි දැන් පේන මැතිවරණය මොකද්ද කියලා කල්පනා කරන්න ඕන. අපිට ඊළඟ එන්නේ ජනාධිපතිවරණය නම් අපි ඒතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ තනියම ඉල්ලන්න හදන. අපිට තනියම ඉල්ලන්න බෑ. එහෙනම් අපි කවුරු හරි එක පළවෙනි එක අපේ අධිකර ජනාධිපතිතුමා ඉල්ලන්න ඕනේ. එතුමා ඉල්ලන්නේ නැත්නම් එතුමා ඉල්ලන්නේ නැහැ කියලා එතුමා කල්පනා කරනවා නම් අපි එහෙනම් පොදු සම්දානකින් අපි අපේක්ෂකෙක් ගේන්න ඕනේ. ඒතර පොදු සම්දානකින් අපේක්ෂකෙක් ගේනවා නම් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න පුළුවන් ස්ථානේ මොකක්ද? අපි ඉන්න කඳවුර මොකක්ද? අපි ඉන්නේ කොහෙද? අපි එහෙනම් ඉන්නේ වාමාංශික ප්‍රගතිශීලී බලවේග නියෝජනය කරන මේ රට ආරක්ෂා කරන මේ රටේ ජාතික සම්පත් සුරකින විශේෂයෙන්ම ස්වදේශිකවාදී අදහස් තියෙන පිරිසෙක් අපි ඉන්නේ. අපි මේ ඊට එහා පැත්තේ පාර්ශ්වය නෙවෙයි. එහෙනම් ඉතින් අපිට එකතු වෙන්න තියෙන පාර්ශ්වය අපි වැරදීමකින් 2015 ජනවාරි 8 න් පස්සේ අපි ඉතිහාසය කරගත් එක වැරද්දක් ඒක. අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වුණා. මොකද එකතු වෙන්නේ වෙන හේතුවක් ඉඳන් නෙවෙයි. ඒකටත් මම තව ටිකකින් කියන්නම් කාරණා මොකද කියලා. මොකද සමහර කට්ටිය මේක වෙන විදිහට තර්ක කරනවා. එතකොට එහෙනම් අපි ඉන්න ඕනේ ඒ කඳවුරේ. එතකොට ඒ කඳවුරේ ඉන්නවා නම් අපිට යන්න වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ කඳවුරත් එක්ක. එතකොට ඒ නිසා අපි කොයිතරම් තද තීරණයක හිටියත් තද තීරණයකදී ඉන්න කඩේට කියන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් වෙන්න බෑ කියලා. අන්න එතනදී අපි අර හදන සමස්ත මේ ඒකබද්ධ සංවිධානය අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම කොච්චරද දැන් අද අපි? අපි ලක්ෂ 17කට සීමා වෙලා තියෙනවා. එතකොට ලක්ෂ 17කින් අපිට පාර්ලිමේන්තු මැතිවරණයකදී අපි වෙනම ඉල්ල තරම් කරලා එන්න පුළුවන්. හැබැයි ලක්ෂ 17ක් කරන් අපි මොකක්ද ඊළඟට ජනාධිපතිවරණයකදී කරන්නේ? එක්කෝ අපි ඒක මේ UNP එකට විකුණන්න ඕනේ. එක්කෝ අපි ඒක අපේ වාමාංශික ව්‍යාපාරත් එක්ක එකට ඉඳගෙන ඒක හදන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි තද කට්ටිය සමහර අය කල්පනා කරනවා නෑ නෑ අපි UNP එකත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා. මොකද හේතුව අර 2015 ජනවාරි 8 සිද්ධ වුණ කාරණයක් එක්ක. ඉතින් මම නම් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි තද තැනක ඉඳිමින් පොදු සම්දානයකදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයේ සුරක්ෂකගෙන වැඩ කරන්න ඕනේ කියන මතය. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ වැඩපිළිවෙල. මොකද අපේ ගොඩ තියෙන්නේ මේ ඇතුලේ. මොකද අපිට UNP එකත් එක්ක එකට එකතු වෙනා කියලා UNP ඡන්ද ශ්‍රී ලංකේට හම්බෙන්නේ නැහැ. ඒක හම්බුණා 2018 පෙබරවාරි 10. මොකද හේතුව ජනාධිපතිතුමා වැඩියෙන් UNP එකට ගැහුවා. පොජන පෙරමුණට ගැහුවා ඒ මැතිවරණ ව්‍යාපාරේදී අපි. එතකොට ඒ කාලේ UNP එක ගැන තිබිච්ච විශ්වාසය අඩු වෙච්ච මිනිස්සුන්ට එන්න තැනක් තිබුණ නැහැ. ඒ නිසා ඒ මිනිස්සු ඇවිල්ලා ශ්‍රී ලංකාවකට එකතු වුණා. හැබැයි දැන් අද UNP එකත් එක්ක එහෙම ඒගොල්ලෝ ඇවිල්ලා ශ්‍රී ලංකාවකේ හේතු වෙන සූදානම් නැහැ. මොකද ඒගොල්ලන්ට වෙනම දැන් යම් මතවාදයක් ඔවුන්ගේ ගොඩනැගීමෙන් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීම කියන එකෙන් අදහස් කරන්නේ මම නම් තද තැනක ඉඳිමින් මේ අපි හදන පුරුල් සම්දානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන තැන. සමහර කට්ටිය සුරකීමේ සංවිධානය කියන එකෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කවදක්වත් සම්බන්ධිය යුතු නැහැ. ඒ නිසා අපි ගිහිල්ලා UNP එකත් එක්ක සම්බන්ධිය යුතුයි කියලා. ඒ නිසා
තාම මම දන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානයේ සමස්ත අදහස මොකක්ද කියලා. ඉතින් මම ඔවුන් මට කතා කරා කීප දෙනෙක්. මම කිව්වා අපි සාකච්ඡා කරමු. අපි කතා කරමු කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ. මොකද මමත් යම් අදහස් සමුදායක ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතුයි කියන කාරණේ. මම අහන්නේ ඒක ආරක්ෂා කරන්න පුළුවන් UNP එකට ගිහිල්ලාද අපේ වමේ බලවේගත් එක්ක එකතු වෙලාද කියලා. ඉතින් මේ දෙකෙන් මේ දෙක තෝරගැනීමයි වැදගත්. වඩාත් ගැළපෙන එක තෝරගන්න. ගැළපෙන එක. මම ඔබට තව එක කාරණයක් කියන්නම්. මොකද මේ 2015 ජනවාරි 8න් පස්සේ අධිකාරී ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත් වෙනවා. ඒතකොට අපි හොඳට මතක තියාගන්න ඕන කාරණය තමයි අපි UNP එකේ මතය නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය. ඒ නිසා ජනාධිපතිතුමාට සිද්ධ වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අරගෙන එතුමා ප්‍රාර්ථනා කරපු 2015 ජනවාරි 8 එතුමා ගෙනාපු වැඩපිළිවෙල ඉස්සරහට ගෙන යන තමයි එතුමා මේක මේ පාරුවක් විදිහට පාවිච්චි කරන්නේ. මොකද එතුමා ඒකේ කැප්පිටා විදිහට පත් වෙනවා. ඒතකොට එතුමා කල්පනා කරනවා රයිට් මම 2015 ජනවාරි 8 ජනාධිපති වුණේ මෙන්න 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 මේ කාරණා ටික ඉෂ්ට කරගන්න. මොනවද 19 වෙනි ආණ්ඩුක්‍රම සහ සංශෝධන. ඒක තුළ අලුත් කොමියුන් සභා ස්ථාපිත කිරීම. ඊළඟට ඒක තුළ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීම. ඊළඟට මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීම. ඊළඟට මේ අනිකුත් සිද්ධ කරගත්ත විශාල මේ අනිත් එක විශේෂයෙන්ම ජාත්‍යන්තරව අපිට ආපු තර්ජන අද එතුමා ඒක සම්පූර්ණයෙන් එතුමා ඒක අවසන් කළ දිනවා ඒක පැත්තකින්. හැබැයි ඒක එතුමාගේ කාර්යභාරය එතුමා කරා. නමුත් එක්සත් ජාතික පක්ෂයට බාර දුන්නා රටේ ආර්ථිකය හදන්න. හැබැයි ආර්ථිකය හදන්න දීලා මාස 3ක් ඇතුළත මහ බැංකුව කොල්ල කෑවා. හරි ඒකත් එක්ක එතුමා කල්පනා කරා මට තවදුරටත් UNP එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UNP එකත් එක්ක ගැට ගැහිම තුල තවදුරටත් සිද්ධ වෙන්නේ UNP එක තුල ශ්‍රී ලංකාවක දිය වෙනවා. ඉතින් අද ඔය මතවාදී තමයි දිගින් දිගටම අපි කතා කරේ. ඒ නිසා තමයි අපි කිව්වේ පුළුවන් තරම් ඉක්මනින් අපි ආණ්ඩුවෙන් එළියට ගිහිල්ලා අපි එළියේ වැඩපිළ කරමු කියලා. අනික් කාරණේ තමයි දිල්කා මේ රටේ මිනිස්සු හොඳට මතක තියාගන්න මම සමහර දේශපාලකයෝත් එක්ක කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් අවුරුදු 24ක් ආණ්ඩුවේ 1994 පටන් ගත්ත අය 2018ෙත් මේ මෑතක් වෙනතුරුත් මේ පහුගිය මාස වෙනකල් ටික දිනක් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනතුරු දැරුවා. එතකොට අපිට දැන් පුරුදු නෑ විපක්ෂේ ඉඳලා. හරි දැන් මම මගේ දේශපාලන ජීවිතේ මම අවුරුදු 13ක් විපක්ෂේ මන්ත්‍රීවරේ. මම අවුරුදු 2ක් පළාතේ මහ ඇමතිවරේ, අවුරුදු 3මාරක් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරේ. මගේ අවුරුදු 5මාරක ජීවිත කාලේ මම මට විපක්ෂයට ගිහිල්ලා ඉන්න මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවුරුදු 20ක් තමන්ගේ 24ක් එක්සයිට් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් තියෙනකොට ඒ 24න් දෙකයි ඒගොල්ලෝ විපක්ෂයේ තියෙන්නේ. 2001 සහ 2003 කාලය ඇතුළත අවුරුදු 2යි. අනිත් අවුරුදු 24න් 22ක්ම ආණ්ඩුවක හිටි. ඉතින් ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙන සමහර අයට. ඉතින් මේ මම දන්නේ මම කල්පනා කරන්නේ අපි අවුරුද්දක් එළියට ගිහිල්ලා ඉඳලා හොඳට සේනා සංවිධානය කරගෙන අපේ පොදු ජන බලයක ඔක්කොම එකතු කරගෙන තව එක්සත් ජාතික පක්ෂය ඉන්න හොඳ ප්‍රගතිශීලී මිනිස්සු එක්සත් ජාතික පක්ෂය ඉන්න හොඳ බුද්ධිමත් අය මේ රටට ආදරය කරන අය ඒ වගේ මේ රටේ ජාතික සම්පත් විකුණන්නට කැමති නැති අය මේක මේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ සන්ධානයක් නෙමෙයි මේ හදන්නේ අපි හදන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ ලිබරල් ධනවාදී මතවාදයට විරුද්ධ බලවේග එකතු කරගන්න වැඩපිළිවෙළක් අපිට මම ඒකයි අපි කිව්වේ අපි මේකෙදි අන්තවාදී වෙන්න බෑ අපිට හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙමු විරාමයෙන් අනතුරු යලිත් හමුවෙමු 360 සජීව සංවාද ඔබයාලි තෙක් වේ සිටිනේ 360 සජීව සංවාදයේ සමගින් දැන් ජනාධිපතිතුමා දිගින් දිගටම සඳහන් කරන ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජාතික ආණ්ඩුවකට යන්නේ නැහැ කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂ අපිට පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සම්බන්ධ කරගෙන ඒ වගේම මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රීවරයාත් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා යම්කිසි කතාබහක් යම්කිසි සූදානමක් තියෙන බවක් පේනෙන්නට තියෙනවා. දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඔවුන්ට සහය පළ කරන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. දැන් 3-2 හදාගන්න පාර්ලිමේන්තුව ඇතුලේ 27ක් වගේ ප්‍රමාණයක් තමයි ඔවුන්ට අවශ්‍ය වෙන එක්සත් ජාතික පක්ෂයට. යම් විදිහකින් ඒකට ඒ සැලැස්මට
උදව්වක් වෙලා තිබෙනවා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔවුන්ට සහාය පළ කරන පිරිසක් ඒ පැත්තට ගිහිල්ලා ඉන්න එක මේ අය විශේෂයෙන්ම ජනාධිපතිවරයාත් එක්ක හිටපු කණ්ඩායම එකයි ඒක වඩාත්ම වැදගත් වෙන දැන් මහලේකම්වරයා විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා විදිහට ඔබතුමා මොකද්ද මේ අය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද ඔවුන් සම්බන්ධ විනය ක්‍රියාමාර්ගයක් හෝ පක්ෂක් විදිහට යම් කිසි තීන්දුවක් ගැනීමට සූදානම්ක් තිබෙනවද මොකද එහෙම නොවන තාක්කල් තවදුරටත් අර 27 හදා ගැනීම සඳහා යම් කිසි උදව්වක් එක්සත් ජාතික පක්ෂයට සපයන්නට හැකියාව තිබෙනවා යම් කිසි ක්‍රියාමාර්ගයක් නොගන්නා තාක්කල් මොකක්ද ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මම කියන්න කැමති මං මන්ත්‍රීවරයෙක් විදිහට වගේම පක්ෂ මහලේකම්වරයා විදිහටත් අතර වශයෙන් පක්ෂයකට විනයක් නැතුව දුවන්න බෑ ඒ නිසා අනිවාර්යෙන් පක්ෂයේ විනය ආරක්ෂා කළ යුතුමයි ඒක විපක්ෂයේ ඉන්නකොට ඊට වැඩිය වැදගත් ආණ්ඩුවේ ඉන්නකොටත් වැඩිය විනය වැදගත් වෙනවා විපක්ෂයේ ඉන්නකොට ඒ නිසාම තමයි මම ඒ කාලේ මොකද අපේ පොදුජන පෙරමුණේ ගිහිල්ලා වැඩ කරන කාලේ සමහර මන්ත්‍රීවරු මම කෙලින්ම තර්ක කරා ඒ කාලේ මම මේ අවුරුදු කීපයකට කලින් මම කියන අවුරුදු 3 මාර්ගයකට කලින් මං කෝ උන්ට විරුද්ධ විනය පියවර ගන්න කියලා හැබැයි ඒක ගත්තේ නැහැ ඊට පස්සේ දැන් වර්තමානයේ අපෙන් ඉවත් වුණ අයටත් මං කෝ අනිවාර්යයෙන් විනය පියවර ගන්න ඕනේ මොකද විනය පියවර එදාද අදද කියලා අදාළ වෙන්නේ නැහැ ඒක තව තර්කයක් ආවා එයා කිව්වා නැහැ දැනට පොදුජන පෙරමුණට ගිහිල්ලා ඉන්න කට්ටියත් විනය පරීක්ෂණ තියන්න කියලා මං කෝ මං ඒකට විරුද්ධයි දැන් මොකද හේතුව දැන් විනය පරීක්ෂණ තියන්න බෑ ඒගොල්ලන් මොකද ඒගොල්ලෝ අපිත් එක්ක දැන් එක කඳවුරක ඉන්නේ ඒ විතරක් නෙමෙයි දැන් ඒගොල්ලෝ අපිත් එක්ක පොදු ජන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකරි දැන් එකට අපි වැඩ කරනවා ඒතකොට දැන් ඒගොල්ලන්ට විනය පරීක්ෂණ තියනවා කියන්නේ ඉතින් පක්ෂය ආපහු නැවට මේ අපේ එකතු වීම බෙදෙන වැඩක් ඉතින් මං කිව්වා දැන් එකට තියනට මම විරුද්ධයි හැබැයි අපෙන් එළියට ගියාට විරුද්ධව අනිවාර්යයෙන් විනය පරීක්ෂණ තියන්න ඕනේ කියලා එදා එකට එකඟතාවයකට ආවා හැබැයි මම අදත් විශ්වාස කරනවා දැන් අදත් මම එනකොට විජිත මුනිසෝයිසා මැතිතුමා ඇවිල්ලා හිටියා අපේ ජනාධිපතිතුමාගේ පිරිත් පින්කමට මම හිනා වෙලා කතා කරලා ආවා ඉතින් මම හිතන්නේ අපි තවදුරටත් උත්සාහ කරන්න ඕනේ තව සතියක් එකමාරක් ඇතුළත් පුළුවන් තරම් ඒ අපෙන් ගිය පිරිස කාරුණිකව ආරාධනා කරලා ජනාධිපතිතුමා විසින්ම එයාව නැවත අපි ගාව තියාගන්න පළවෙනි ඉතින් බැරනම් දෙවනු අපි අනිවාර්යෙන් යම් විනය පියවරක් ගන්න ඕනේ නැත්තම් මේ දියවීම නතර වෙන්නේ නැහැ යන එක නතර වෙන්නේ නැහැ ඉතින් ඒක කාටත් එකයි මොකද ප්‍රායසභා මන්ත්‍රීවරුන්ටත් මේ නීතිය ඒ විදිහටම බලපානවා ඒ නිසා මම හිතන්නේ ප්‍රායසභා මන්ත්‍රීවරු වුණත් යම් තීන්දුවක් කරන් තියෙනවා නම් එක්සත් ජාතික පක්ෂත් එක්ක වැඩ කරන්න ඔවුන් විරුද්ධව අනිවාර්යෙන් විනය පියවර ගන්න ඕනේ ඒක මං ඉන්න මතයක් මොකද එක්සත් ජාතික පක්ෂය මට මතකයි ඒ කාලේ 100,000 ගණන් දොට්ට දැම්මා මන්ත්‍රීවරු 60ක් රයින් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එළියට ගියා තරහ වෙලා පළාත් සභා මන්ත්‍රීවරු 50ක් 60ක් එළියට ගියා ප්‍රායසභා මන්ත්‍රීවරු 500ක් එළියට ගියා හැබැයි ඒ අය සියලු දෙනාව පක්ෂෙන් දොට්ට දාන්න වැඩ කටයුතු ටික ලෑස්ති කරා හැබැයි ඉතින් ආපහු ඊට පස්සේ මොකද කරේ ඔවුන් ඇවිල්ලා ආපහු රයින් වික්‍රමසිංහ මහත්තයට බුලත්තක් දීලා වැඳලා ආපහු පක්ෂයට ආවා ඉතින් ඒ ක්‍රියාමාර්ග ගන්න නැති වුණාම තියෙන ප්‍රශ්නේ මේ ඉතින් මම හිතන්නේ අපි ඒකට අනිවාර්යෙන් කටයුතු කළ යුතුයි හැබැයි යම් කාල සීමාවක් දී යුතුයි ඔවුන් එක්ක සාකච්ඡා කරලා නැවත අපි පක්ෂයට බැඳවගෙන මම ඔවුන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මාලිකම්වරයා විදියට ගිය අය අතරින් දැන් ඇමතිකම් ඔවුන්ට ලැබුණේ නැහැ නේද එතකොට ඇමතිකම් නොලැබිච්ච පිරිස් නැවත පක්ෂයට සම්බන්ධ වෙන්නට එහෙම කතා බහ කරනවාද එහෙම සැලැස්මක් තිබෙනවද නෑ අපි කතා කරන්න ඕනේ ඒගොල්ලොත් එක්ක මම හිතන්නේ ඒක තමයි අපේ යුතුකම කියලා මම විශ්වාස කරන්නේ මොකද අපේ යම් යම් අඩුපාඩු දුර්වලතා මත ඒගොල්ලෝ කල්පනා කරනවා මොකද සමහර ලාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහට අපි නැවත පොදුජන පෙරමුණත් එක්ක එකතු වුණොත් ඒගොල්ලන්ව පාර්ලිමේන්තුවට එන්න බැරි වෙයි පෞගේ ඉතිහාසය ඒගොල්ලන්ට යම් යම් පාඩම් දිනනවා ඒ නිසා ඊට වැඩිය හොඳයි එක්සත් ජාතික පක්ෂයේ ඔය හරි ආසනයක් අරගෙන එක්සත් ජාතික පක්ෂෙන් තරම් කරන එක වඩා වාසි සහගතයි කියලා හිතන අය ඉන්නවා එහෙම මානසික වැටිච්ච අය ඉන්නවා මේක ඇතුලේ ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ අය තමයි ওই වැටීම වැටිලා තියෙන්නේ ඉතින් අපි ඔන්න ප්‍රජන පෙරමුණේ කට්ටිය ලෑස් වෙන්න ඕනේ ඒ අයව පොඩ්ඩක් ගෙනල්ලා කතා කරලා කියන්න මේ අපි ඔක්කොම එකට එකතුලා යමු අපි ඔක්කොම දිනුවොත් තමයි අපි සියලු දෙනා දිනන්නේ කියලා ඉතින් මම හිතන්නේ මේ එකමුතුයේ වැදගත්ම කාරණේ තමයි ඒක අපි දෙගොල්ලම ලෑස් වෙන්න ඕනේ අපි අපෙන් ඉවත් වෙලා ගියාය ට යම් සහනදායි විදිහට කතා කරලා ඔන්න දිස්ත්‍රික්කයේ ඇතුලේ ඔවුන්ට දිනන්න පුළුවන් කියන වාතාවරණය සකස් කරන මොකද අවසාන වශයෙන් ඒ සියලු දෙනාම කල්පනා කරන්නේ ලබන පාර පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද කියලා. රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා පසුගිය දවසකදී අදහසක් දැක්කෝ අපිට හැකියාවක් තිබෙනවද ඒකට ඒ අවස්ථාව ලබා ගන්න? රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගේ අදහස් දැක්වීමට. ප්‍රයාණුවේ පක්ෂ තුනක් හිටියා. එක්සත් ජාතික පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මුස්ලිම් කොංග්‍රසයත් එක පක්ෂයක් විතරයි අයින් වෙලා තියෙන්නේ. අනිත් පක්ෂ දෙකම තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සම්බන්ධව නීතිපතිවරයාගෙන් අදහස් විමසලා තියෙනවා.
ඉතින් අඩුතරමේ අපේ ඉල්ලීම 35 දෙනෙකුටවත් දක්වා අමති මණ්ඩලය දීර්ඝ කරන්න කියලා. මේ කියන කතාවට නීතිපතිවරයාගෙන් මොන වගේ ප්‍රතිචාරයක් ලැබෙයිද සහ 35ක්කට ඇමති මණ්ඩලයේ ගෙන යාමක් පිළිබඳව එතුමා සඳහන් කරන එහෙම කරන්නට හැකියාවක් තියෙනවද පුළුවන්ද? නෑ මේක කරන්න බෑ. මොකද හේතුව 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ බොහොම පැහැදිලිව තියෙනවා ප්‍රධාන පක්ෂය සහ තවත් පක්ෂය. තවත් පක්ෂ සහ තවත් පක්ෂ කියලා තියෙනවා. එතකොට ප්‍රධාන පක්ෂය අත වශයෙන් උතන තියෙනවනේ ප්‍රධාන පක්ෂ දෙකේ කුතුනන් තමයි ජාතික අණ්ඩුවක යුත්තේ. නමුත් 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේට අපේ කට්ටියම මේ ගෙනාව සංශෝධනයක්. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. ඒකට එහෙම වුණා නම් මුකුත් වෙන්නේ නැහැ. වැඩිම චන්ද සංඛ්‍යාව ලබා ගත්ත පක්ෂය සහ අනිත් පක්ෂ කියලා තියෙනවා. ඒක දැන් අපි එතනින් ඉවත් වුණා. ඉවත් වීම නිසා ජාතික අණ්ඩු ඉවත් වුණා. හැබැයි දැන් ආපහු තර්කයක් ගොඩනගන්න බෑ. මුස්ලිම් කොංග්‍රසය එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදනවා කියලා. මොකද මුස්ලිම් කොංග්‍රසයේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂයක්. එතකොට අපි අහන්න ඕනේ එහෙනම් කොහොමද මුස්ලිම් කොංග්‍රසයේ කට්ටිය ඇතුළේ ඉන්නේ කියලා. එතකොට එක්කෙනෙක් එළියෙන් අර දැන් සමහර තැන්වල අපිට පුළුවන් දැන් අතෙන් සමහර කට්ටිය ඉල්ලන්නේ අපිට අත දෙන්න අපි අතෙන් ඉල්ලන්නම් කියලා. ඒ වගේ ලාව කියන කෙනා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරක ඇතුළේ ඉන්නවා. දැන් මේ එක්සත් ජාතික පෙරමුණ ඇතුළේ මුස්ලිම් කොංග්‍රසයේ එක පක්ෂයක්. එතකොට ඒ පක්ෂය ඇතුළේ ගිවිසුම් ගහලා UNP එකත් එක්ක ඉන්නවා ඇතුළේ. හැබැයි වෙනම ඉන්න එක්කෙනෙක් අරගෙන එහෙම ජාතික අණ්ඩුවක් හදන්න බෑ. ඉතින් මේ මන්ද නැ කොහෙ තියෙන නීති තර්කයක් අනුව මේක කතා කරන්නේ කියලා. එහෙම එකක් આવුවත් අපි බලමු කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ කියලා. එහෙම ජාතික අණ්ඩුවක් හදන්න බෑ. ඒක සම්පූර්ණ වැරදි. ඒ නිසා 30න් සෑහීමකට පත් වෙන්න වෙනවා මේ අයට. 35 දක්වා වැඩි කරන්න આવුවත් අපි ඒක සම්බන්ධව ගන්න දින උපරිම පියවර ගන්නවා. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණත් ඒ සම්බන්ධව ඉතාම දැඩි මතයක ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි ඔක්කොම එකට එකතු වෙලා මේකට විරුද්ධ වෙන තැනකට අපි එනවා. යම් විදිහකින් පාර්ලිමේන්තුව තුල පිළිගන්න, ඒ කියන්නේ කථානායකවරයාගේ පිළිගැනීම, කථානායකවරයා විශ්වාස කරන මතය, දැන් පසුගිය දවස්වල එහෙම දේවල් සිද්ධ වුණානේ, කථානායකවරයා පිළිගත්තදී අවසානයේදී ඒක මතය බවට පත් වුණා. දැන් ඒ වගේ යම් විදිහකින් ඔය කාරණාව සම්බන්ධවත් ජාතික ආණ්ඩුව කියන එක, ජාතික ආණ්ඩුව හැදෙන්නේ කොහොමද කියන කාරණය කථානායකවරයාගේ පාර්ලිමේන්තුව ඇතුලේ පිළිගැනීම ඇති වුණොත් මේ වගේ තත්වයක් ඇති වුණොත් කොහොමද ඒකට මූණ දෙන්නේ සහ ඒක ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණ මත විමසීමකට යන්නට එහෙම සැලසුමක්, එහෙම සූදානමක් තියෙනවද? නෑ, අත වශයෙන් පළවෙනි කාරණේ තමයි ඒගොල්ලෝ යෝජනාවක් ගේන්නවනේ පාර්ලිමේන්තුවට මෙහෙම ජාතික ආණ්ඩුවක් හදන්න මේ පක්ෂය අපි එකතු කරගන්නවා කියලා. ඉතින් අපි අහන්නේ මොකටද මේ මුස්ලිම් කොංග්‍රසයත් එක්ක ජාතික ආණ්ඩුව දැන් අර 14 දෙනෙක් ඉන්නේ දෙමළ ජාතික සම්දාන්නේ ඒගොල්ලන්ට සහයෝග දෙනවා කියලා. දැන් නොනිල ගිවිසුමක් ඒගොල්ලෝ අතර තියෙනවනේ. ඉතින් නිල කිවිසුමක්ම හදාගෙන මේ ඒගොල්ලන්ට තැමති ගන්න ටිකක් දීලා ඔක කරගන්නකො. මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒක කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. මේ කරන්න හදන්නේ දකුණේ සිංහල ජනතාව දන්නවා එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානෙත් එක්ක එකතු වුණොත් සිද්ධ වෙන යම් දේශපාලන පසුබැසීමක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ හොරාට හොරගල් අහුලවුල ගිහිල්ලා දෙමළ ජාතික සන්ධානේ 14 දිනක් එක්ක හොරෙන් කිවිසුමක් ගහලා ඒගොල්ලෝ ඒ පැත්තේ ඉඳගෙන විපක්ෂ ඉන්න ගමන් ආණ්ඩුවට සහයෝග දෙන. ඉතින් එහෙම ආණ්ඩුව හදින්නේ නැහැ. ඉතින් හොඳම දේ කරන්න තියෙන්නේ මේ මුස්ලිම් කොංග්‍රසයේ ආපහු එක්කෙනෙක් අල්ලගෙන වැඩේ කරන්න නෙමෙයි කරන්න තියෙන්නේ. දෙමළ ජාතික සන්ධානෙත් එක්ක එකතු සමහර කට්ටිය දැන් තර්ක කරනවා. දෙමළ ජාතික සන්ධානෙත් එක්ක එකතු වෙන්න බෑ. මම අපි කියනවා නෑ එකතු වෙන්න. කිසි ගැටලුවක් නෑ එකතු වෙන්න. මේ රටේ තවත් දේශපාලන පක්ෂයක්. එතකොට ඒක එකතු වෙනකොට මේ රටේ මිනිස්සු දන්නවා එකතු වෙන්නේ මොකටද කියලා. ඒකට අවශ්‍ය කරන කොන්දේසි ටික මොකද අර බොහොම පැහැදිලිව සිද්ධාර්ථමත්තුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. අපි එකඟ වුණ කාරණා මේවා තියෙනවා. මාවිසේන රජමැතිතුමා කිව්වා අපි මෙන්න මේ කාරණාවලට එකඟ වුණේ කියලා. දැන් අපි දකිමින් ඉන්නවා ලබන පෙබරවාරි 4 වෙනිදා වෙනකොට සුමන්දිරන් මහත්තයා කියනවා අලුත් ව්‍යස්සාවක් ගේනවා කියලා. ඉතින් මේ අර හොරෙන් එකමුතු වීමේ ප්‍රතිඵල. ඉතින් ජාතික ආණ්ඩුවක් මහදා ගන්නකො ඔය ටික හදාගෙන එන්නකො මේ පොදු ආණ්ඩුවක් විදිහට අපිත් එක්ක මේ ඒ පාර්ලිමේන්තුවේ ඇතුලේ ක්‍රියා කරන්න. ඒතකොට ඉවරනේ ඕක. ඉතින් නිසා මේක සම්පූර්ණ වැරදි ක්‍රියාදාමයක් මේ යන්නේ. හොඳයි, දැන් නොවැම්බර් මාසේ 26 වෙනිදා සිද්ධ වෙච්ච පෙරළිය ඔක්තෝබර් 26 වෙනිදා සිද්ධ වෙච්ච පෙරළිය පිළිබඳව ඔබතුමාන්ලා පසු විපරමක් කළාද? ඇයි ඒ වගේ දෙයක් සිද්ධ වුණේ? මොකද 113 හදා ගැනීම පිළිබඳව ඒ ආසන්න දින කීපෙදී විශාල වශයෙන් කතාවහට ලක් වුණා. 113 ප්ලස් දන විදිහට තමයි අර වේදිකාවේ පවා සඳහන් කරලා තිබුණේ. දැන් එහෙම හැබැයි 113 හදාගන්න බැරි වුණා. දැන් මේ කාරණය සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමන්ලා කරපු පසු විපරම? ඒකදී ඔබතුමන්ලා මොකද්ද අවබෝධ කරගත්ත කරුණු කාරණා? නෑ, එකක් ඒකෙදී
පළවෙනි කාරණේ තමයි 113 ගැන අපි මේ කතා කරේ. ඒ අපි එකට එකතු වීමේදී සම්බන්ධ සාකච්ඡාවක් මම දැනුවත් සිද්ධ වුණේ නැහැ. නමුත් විවිධ පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් යම් ස්ථාවරයක් ආවා. හැබැයි ඒක කරන්න බැරි වෙන්න එක හේතුවක් බවට පත් වුණා. අපේම පිරිසක්, අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවත් එක්ක එක්සත් ජාතික පක්ෂයට යනවායි කියන මතවාදය ඉතාම පුළුල් ලෙස පැතිරුණා. එතකොට ඒ ගැන විශාල අවිශ්වාසයක් එක්සත් ජාතික පක්ෂෙන් අපිත් එක්ක එකතු වෙන්න හිටපු අයට ඇති වුණා. ඒකත් එක තමයි එන පිරිසක් සම්පූර්ණයෙන් නතර වුණේ. ඒක ඇත්තටම අපේ අභ්‍යන්තරයේ ඇති වුණ ප්‍රශ්නයක් විදිහට තමයි ඒක පැත්තකින් තියෙන්නේ. දෙවන කාරණේ, පොජන පෙරමුණෙත් කීප දෙනෙක් විපක්ෂේ වාඩි වෙන්න උත්සාහයක් තිබුණා. ඉතින් ඒ නිසා ඒකත් එක්ක තව පිරිසක් කල්පනා කරලා දැන් මෙතනින් අපි ආවයි කියලා මෙතන මේ 113 ඇදෙන්නේ. මොකද මෙතනින් කට්ටියක් ගිහලා තව අනිත් පැත්තේ එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයට යන්න කතා කරන කට්ටියක්, සමහර කට්ටියක් ගිහිල්ලා විපක්ෂේ වාඩි වෙන්න කතා කරනවා. පස් දෙනෙක් මේ ආසනත් වෙන් කරගෙන තිබුණා අර චන්ද දවසේ එනකොට. ඉතින් එතකොට තමයි මේ ප්‍රශ්නේ උද්ගත වුණේ. එක පැත්තේ දෙවෙනි කාරණේ තමයි දැන් සමහර කට්ටිය චෝදනා කරනවානේ. දැන් රංගබණ්ඩාර මහත්තයාම චෝදනා කරලා දුන්නා මිලියන 500ක් දෙනවායි කිව්වායි. මොකද්ද ඔන්න ඔහොම කතාව. හැබැයි ගන්න සල්ලි දෙන කැත වැඩේ වගේම ඉන්න සල්ලිත් දෙනවා කට්ටියට. ඒ කියන්නේ නොයන්න සල්ලි ගත්ත මන්ත්‍රීවරුත් ඉන්නවා මේක ඇතුළේ. හරි, එතකොට නොයාම සඳහා සල්ලි දුන්නාම ඒක ඒ කියන්නේ ඒක ලොකු භාගෙනිකයි. මම යනවා ඔන්න යනවා හෙට යනවා කිය පුවත්පත් සාකච්ඡා තිබ්බ ගමන් පහුදවුදේ එයා ගෙදරට එනවා සල්ලි කුට්ටියක්. ආපු ගමන් එයා යන එක නතර වෙනවා. නතරලා පහුදවුදේ කියන එහෙම කොහොමද යන්නේ, මම යන්නේ පක්ෂ දාලා රහිමේ කියලා පහුදවුදේ වොයිස් කට්ටක් දෙන. ඉතින් මේ අන්තිමටම මේ අර ඒක තමයි ජනාධිපතිතුමා කිව්වේ මේ විකිණීම මේක එහාට මෙහාට විකිණෙන ඉතාම නින්දිත මේ ගනුදෙනුවක් මෙතන සිද්ධ වුණයි කියලා. ඉතින් ඒක නිසා තමයි ජනාධිපතිතුමා අවසාන වශයෙන් කල්පනා කරේ මේක විසිරුවලා දාන්න ඕනේ කියලා. විසිරුවලා පාර්ලිමේන්තු මැතිවරණයක් ඇඳුවොත් තමයි, මොකද 225ක බලය තීරණය කරන්නේ 1,57,00,000 ජනතාවක්. ජනාධිපතිතුමා තීරණය කරේ ඒකයි. මේ වෙන්දේසිය මේ විදිහට සිද්ධ වෙනවා නම් ඒ වෙන්දේසියට වඩා වටින්නේ ජනතාව ගාවට යන එක කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි එතුමා කල්පනා කළ තීන්දුව කරේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒකට විරුද්ධ තීන්දුවක් තමයි ලැබලා දුන්නේ. ජනාධිපතිවරයා බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි මේ එක්තරා විදිහක කුමන්ත්‍රණයකට ජනාධිපතිවරයා අහු වුණා, ජනාධිපතිවරයා ගොදුරු වුණා කියලා. එහෙම දෙයකට 113 හදනවා කියලා එතුමාට දීපු පොරොන්දු, ඒව නිසා එතුමා මේ එකගතාවයන්ට ආවා. එතකොට 113 හදාගන්න බැරි වුණා. එතකොට ජනාධිපතිතුමාට වෙන කරන්න විකල්පයක් නැහැ. ඒ වගේ එහෙම තත්ත්වයක් ඇත්තටම ඇති වුණාද ඔබතුමන්ලා මේ දේශපාලනය ඇතුලේ ඉන්න පිරිස් විදිහට ඔබතුමන්ලා කොහොමද? නෑ, ඔකට ඉතින් මතවාද දෙකක් තියෙනවා. එකක් කියනවා එක පැත්තක් කියන කට්ටියක් කියන විවේචන තියෙනවනේ එක එක විදිහට. ඉතින් කට්ටියක් කියනවා ජනාධිපතිතුමා අහු වුණා. අනිත් කට්ටිය කියනවා නෑ, මහින්ද රාජපක්ෂ මහත්තයාව කොටු වුණා. එහෙමත් කියනවනේ සමහර කට්ටිය. ගිය පාර ගිහිල්ලා එළියට ගිහිල්ලා මේ ඇරියා මේ පාර ගෙන්නලා ඇරිය කියලා මම දැක්ක දාලා තිබුණා. ඉතින් මම හිතන්නේ මේක මේවා සාකච්ඡා වෙන කාරණා. මම හිතන්නේ එහෙම කවුරුත් කොටු වුණයි කියලා. නමුත් මම විශ්වාස කරන්නේ එක දේශපාලන බලවේගයකට අපි සියලු දෙනා එකට එකතු වුණායි කියලා මම විශ්වාස කරන්නේ. මොකද නමුත් දැන් මේ සිද්ධියෙන් පස්සේ මේ පෙරලියෙන් පස්සේ ජනාධිපතිවරයා මහමැතිවරණයක් ඉල්ලා සිටින මහමැතිවරණයකට යන්න කතා කරනවා. ඒ සැනෙන් කණ්ඩායමක් ගිහිල පොහොට්ටුවේ සමාජිකයෝ බවට පත් වෙනවා. එතකොට ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ ඒකද? ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණේ මේ මහමැතිවරණයකට යන්න මේ අවස්ථාව මේ තල්ලු කිරීම කරලා පොහොට්ටුව යම් කිසි ස්ථාවර තත්ත්වයකට ඇති කර ගැනීමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දාලා? එහෙම දෙයක් එතන සිද්ධ වුණේ. ඉතින් ඒක නම් අපේ මිනිස්සු ඇස් දෙකින්ම දැකපු කාරණයක් නේද? ඒකට අපිට විශාල වේදනාවක් තියෙනවා. අදත් මම මේ සම්බන්ධව කතා කරන්නට කිව්වා. මොකද හේතුව අපි කිසි වෙලාවක බලාපොරොත්තු වෙන්නේ නැහැ පහුවෙන්ද උදේ ගිහිල්ලා පොජන පෙරමුණේ පෝට්ටුවේ සමාජිකත්වයේ ගණී කියලා. මොකද එතකොට අර අපි ජනාධිපතිතුමා ගැසට් පහක් ගහලා තමන්ගේ ජීවිතේ බෙල්ල තියලා මේ මුළු එක්සත් ජාතික පක්ෂයේ අවුරුදු 3 එකට ආපු එක පැත්තකට විසි කළා. එතුමා එළියට ඇවිල්ලා රයිල් වික්‍රමසිංහ මැතිතුමාව අයින් කළා. අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ගෙනල්ලා අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරලා පාර්ලිමේන්තුව කල් තියලා පාර්ලිමේන්තුව
විසිරෝල එකදිකට ගැසට් පහක් ගැව්ව. එහෙම ගහපු දවසට පහුවෙන දවසේ ගිහිල්ල පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගත්තම ඉතින් අතරම එතනින් තමයි මේ පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකන්ට විශාල වේදනාවක් ක්‍රෝධයක් ආවේ මේ අයත් එක්ක. මොකද හේතුව අපිව රැවට්ටුවා දෝ කියලා. ඉතින් ඒක 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 අදටත් අර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂියේ අපේ ඉන්න මේ 21 දෙනාගේ කණ්ඩායම තවදුරටත් අපේ අය කතා කරන එක කාරණාවක් තමයි ඒක. තාම ඒක ඒක निराකරණය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැද්ද ඔබතුමන්ලට? තාම ඔබතුමන්ලා ඒ සැක සහිතවද කටයුතු කරන්නේ? නෑ, සැක සහිතව ඉන්න කට්ටියක් තවදුරටත් ඉන්නවා. සැක සහිතව ඉන්න කට්ටියක් තවදුරටත් ඉන්නවා. අපිට අපිට ගිහිල්ලා ජන්දිල්ලන්න පුළුවන්ද? ඒක තමයි ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය දක්වා වර්ධනය වෙන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. දෙවෙනි කාරණය තමයි ඒක සංධානයකට ගියාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක යන්න මොකද වෙන්නේ? අරගොල්ලන්ට චන්දිල්ලන්න දෙයිද? දැන් ওই ප්‍රශ්නෙම තියෙනවා පොජන පෙරමුණෙත්. මොකද පොජන පෙරමුණේ ඉන්න කට්ටියත් රාජ්‍ය සභා සභාපති තන් ඉන්න පළාත් සභාවේ മന്ത്രി වෙන්න පළාත් සභාවට ඉල්ලපු කට්ටිය කල්පනා කරනවා පාර්ලිමේන්තුවට යන්න. දැන් එතකොට ඒක ASCII කට්ටියක් වෙලා මෙතෙන්ට පළපදියම් වුණාම ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් අපිට මොකද වෙන්නේ? අපි පහුගිය අවුරුදු තුනමාරේම දුක්කින්දා. දුක්කින්දලා මේ පක්ෂයක් හැදුවා. මේ අකුරු ටිකක් ඇවිල්ලා දැන් මේ අපේ තනතුරු ටිකක් ගන්න හදන්නේ කියලා එහෙම ඒ දෙපැත්තම සන්දාන ගහනකොට ඕක තමයි තත්ත්වේ. දැන් 2004 සන්දානේ ජනතා වික්ති පෙරමුණ එනකොට ඔය වගේම තත්ත්වයක්නේ. සන්ධාන ගහනකොට හරි අමාරුයි. මොකද හැම පක්ෂයකටම සම්පූර්ණ තමන්ට අවශ්‍ය කරන මේ 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 සංවිධායකයන්ට චන්දිල්ලන දෙන්න වෙන්නේ නැහැ. ඉතින් එතකොට බලනවා අපි කවුද මෙතනින් දාන්නේ, මේ මේ මෙතනින් මෙයාව දාන්න, මෙතනින් මෙයාව දාන්න, ඒතර මෙයා පොඩ්ඩක් ඉන්න වෙනවා. එහෙම ඉතින් ඒක හදාගන්න ඉතින් කරන්න දෙයක් නැහැ. සම්පූර්ණ සන්ධානයට යනවා නම් කාට කාටත් කැපකිරීම කරන්න වෙනවා. කැපකිරීම කරන්න නැතුව යනවා නම් තමයි ඔය ඔය වැඩේ කරන්නේ. ඉතින් කැපකිරීම කරන්න නැතුව ගියොත් අපිට අපි පරදිනවා. පැහැදිලිනේ. දැන් ඡන්ද එකට එකතු වෙලා අපි ඉල්ලුවොත් මොකද වෙන්නේ? දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම ඡන්ද ඉල්ලුවොත් අපිට 29ක් විතර ගන්න පුළුවන් 2019 2018 පෙබරවාරි 10 ප්‍රතිපලයන්. අරගොල්ලන්ට 102ක් ගන්න පුළුවන්. ඒ දෙක එකතු කරපුවහමත් මේක එන්න පුළුවන්. නමුත් තව එකතු කරා නම් බෝනස් ආසනෙත් එතනින් එනවා. එතකොට හදන පුළුල් සන්ධානයට මහා දැවැන්ත පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක්. ඒ නිසා අපිට බය නැතුව ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි දෙකට බෙදලා ඉල්ලපු ගමන් වෙන්නේ ඡන්ද කැඩෙනවා දෙකට. ඉතින් මම එකයි කියන්නේ මේ මේක හොඳින් තේරුම් ගන්න. තේරුම් ගන්න නැත්නම් දැන් එක්සත් ජාතික පක්ෂය අද මොකද කරලා තියෙන්නේ? එක්සත් ජාතික මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියලා එකක් හදලා තිනවා ඕන මිනිහෙකුට එන්න පුළුවන් විදිය. ඉතින් මේ සමහර කට්ටිය ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය හදන කට්ටියගේ සමහර කට්ටියක් කල්පනා කරනවා කීප දෙනෙක් මම දන්න විදියට අපි ගිහිල්ලා UNP එකේ අර පොදු සම්මේලනයේට මේ කෙලිම UNP එකට යන්නේ නැහැ. හැබැයි මොකරි ලාංඡනය මොකරි දාගෙන නමක් ගහගෙන ගිහිල්ලා යනවා UNP සම්මේලනයට. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකීමේ සංවිධානය කියන එකේ සමහර කට්ටියක් අර්ථ නිරූපණය කරා. බහුතරය නෙවෙයි මම මේ කියන්නේ. හැබැයි බහුතරය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳිමින් ඒක ආරක්ෂා කරන්න ඕනේ කියලා. අපි කැටි විරාමයක් සදා යමු වෙන විරාමෙන් අන්තරය allele තමයි 360 සජීව සංවාදය. සජීව සංවාදය සමගින් ඔබතුමා කලින් සඳහන් කරා පොදුජන පෙරමුණට සම්බන්ධ වෙච්ච අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවත් සමහරු පක්ෂය තුළ කතා කරනවා කියලා. උන් සම්බන්ධවත් එහෙමනම් විනය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන කාරණය පිටින් බැලුවම එක ඒ ඒ ඒ ඒ ඉල්ලීම එහෙම කරන්න කියන ඉල්ලීම සාධාරණ නැද්ද? මොකද ඇය ඔවුන්ට විතරක් අවස්ථාවක් ලබා දෙන්නේ? සාධාරණයි. ඒ සාධාරණත්වයේ තියෙන්නේ අපි ගන්න වැඩපිළිවෙලත් එක්ක. මොකද හේතුව කෙනෙකුට කියන්න පුළුවන් අරගොල්ලන්ටත් ගන්න නම් මේගොල්ලන්ටත් ගන්න නැති කියලා. හැබැයි ඒ ඒ තර්කයේ ගේන්නෙම මේ අපි එකතු වෙලා ඉන්න එක විනාශ කිරීම සඳහා. මොකද හේතුව අපිට ගන්න තියෙන අවස්ථාව අපි එක ගත්තේ නැහැ. එදා මේ මේ මම ඒ කියපු කාලේ මේ 2015 අගෝස්තු මාසෙන් පස්සේ මම මේක 10,000 වාරයක් කියලා ඇති. එදා එක්කෙනෙකුට මේක හරියට ගත්තා නම් පොදුජන පෙරමුණට මන්ත්‍රීවරු යන එක නතර වෙනවා. එහෙනම් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තමයි මේක ඇයි ඉන්නේ. හැබැයි අද ඔවුන් එහෙම ගිහිල්ලා පොදුජන පෙරමුණ කියලා පක්ෂයක් හදලා ඒක ජනබලයක් බවට පත් වෙලා රටේ අද ඔවුන් අපිත් එක්ක එකට එකතු වෙලා අද එක පොදු සම්මේලනයකට ඇවිල්ලා තියෙන වෙලාවක්. මේ සම්මේලනයකට එන්න තියෙන ඉතාම හොඳ අවස්ථාවක් තියෙන අවස්ථාවක අපි දැන් කරන්නේ මොකද? ඒ අයට විනය පරීක්ෂණ තියලා ඒ අයවට විරුද්ධව අපි
විනය පරීක්ෂණ වලින් කිරීමත් එක්ක ඒගොල්ලෝ අපිත් එක්ක ඈත් වෙනවා සම්පූර්ණයෙන්. ඒ කියන්නේ මේ හදාගත්ත දේවාලේ කඩා බිඳවන වැඩපිළිවෙළක්. ඒ නිසා මම ඒකට විරුද්ධයි. එදා එක ගන්න තිබුණා. අදත් අරගොල්ලන්ට ගන්න ඕනේ. දැන් ආපහු තව මාස 6කට පස්සේ ගත්තොත් ඒක වැරදි කියලා මම කියන්නේ. ගන්න දින වෙලාවේ ඒකට අනිවාර්යයෙන් විනය පියවර ගන්න ඕනේ. ඒක පක්ෂක වැඩපිළිවෙළක්. හොඳයි දැන් මේ වෙනකොට පුළුල් සන්ධානයක් හදනවා කියන කතාබහ ඇති වෙලා තියෙනවා. පොදු ජන පෙරමුණත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ සන්ධානයට සම්බන්ධ වෙලා ඉන්න අනිකුත් පක්ෂ වල පොදු පෙරමුණක්. මේ 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 පෙරමුණ සකස් වෙන්නේ මොන ආකාරයටද, කාගේ නායකත්වයෙන්ද, මොකක්ද කොහොමද එහි විනය ක්‍රියාමාර්ග, විනය කටයුතු කොයි විදිහටද සිද්ධ වෙන්නේ, මොකක්ද මේ කියන පෙරමුණ? ඇත්තටම තාමත් ඒක සාකච්ඡා වෙමින් තියෙන කාරණයක්. අපි ඒකට දැන් කමිටුවකුත් පත් කරලා තිබෙනවා. ඉතින් ඒක සාකච්ඡා යනවා. කොහොමද අපි සංවිධානය වෙන්නේ, මොකක්ද අපේ ලකුණ, අපේ නම යම් එකඟතාවයකට අපි ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒක ඉස්සරහට තව කරන්න තියෙන කාරණාවක් තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒකේ වෙනම ව්‍යවස්ථාවක් හදන්න වෙනවා. එහි නායකත්වය කවුද ගන්නෙ කියලා අපි හදා ගන්න ඕනේ ඉස්සරහට. මොකද අධිකර ජනාධිපතිතුමත් ඉන්නවා, හිටපු ජනාධිපතිතුමත් ඉන්නවා. මේ දෙන්න කොහොමද මේ 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 දෙවන්ත වැඩපිළිවෙලට සහයෝගය දෙන්නේ කියලා. ඒ වගේම ඒකේ අපි හදන ඒ සන්ධානය තුළ හදන නීතිමාලාව, ඒ වගේම එහි තියෙන ප්‍රතිපත්ති මාලාව තුළ අපිට සමහරලාවට දෙමළ ජාතික පක්ෂ ඒ වගේම මුස්ලිම් ජනතාවගේ පක්ෂ මේවා එකතු කරගන්න පුළුවන් ආකර්ෂණීය වැඩපිළිවෙළක් අපි ගාව තියෙන්නත් ඕනේ. මොකද හේතුව ඔබ දන්නවා, අද අපි මොන කතා කිව්වත් දකුණේ සිංහල ජනතාවගෙන් පමණක් මේ රටේ ආණ්ඩු හැදින්නේ නැහැ දැන්. ඒ නිසා අපි පැහැදිලිව අන්තවාදී නොවි ජාතිකවාදී වෙලා අර මං කිව්වා කලින් කිව්වා වගේ දේශිකවාදී නැත්නම් දේශීයත්වය අගය කරන එහෙම පිරිස වලට එකතු වෙන්න පුළුවන් ස්ථාවර තැනක් හදන්න ඕන. පුළුල් සන්ධානයක් කියන්නේ ඒකයි. මේක වහන්න බෑ කාටවත්. සන්ධාන විදියට, පක්ෂ විදියට, පුද්ගල චරිත විදියට, ඒ වගේම විවිධ කණ්ඩායම් විදියට, විවිධ සංවිධාන විදියට එකතු වෙන්න පුළුවන් පුළුල් පෙරමුණක් අපි මේකේ හදන්න ඕනේ. ඉතින් ඒ හදන ගමන් එහි නොකැඩී යන්න ස්ථාවර වැඩපිළිවෙළකුත් හදන්න ඕනේ. ඉතින් මේක අමාරු වැඩක්. මම හිතන්නේ ඒක අපි පුළුවන් තරම් ඉක්මනින් ස්ථාවරව හදන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඒ ඒ ඒ ඒ හදන ඒ ගන්නා තීඳු තීරණවල ශක්තිමත්භාවය කොයි වගේද කියන කාරණේ පිළිබඳවත් ප්‍රශ්නයක් එනවා. දැන් උදාහරණයක් විදිහට ජාතික ලයිස්තුව කොයි විදිහටද නිර්මාණය වෙන්නේ? එතකොට එහි ඒ සන්ධානයේ මහලේ කම්බරයාගේ බලය මොකක්ද? ඔහුට තියෙන නිල බලය මොකක්ද? ඔහුට තියෙන හැකියාව මොකක්ද? විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව ඔහුට තියෙන අයිතිය මොකක්ද? මේ සියලු දේවල් පිළිබඳව ඔබතුමාලා සාකච්ඡා කරලා තියෙනවද මේ වෙනකොට? මොකද දැන් සමහරෙක්ට යම්කිසි සැකයක් ඇති වෙන්නට පුළුවන් ජනාධිපතිවරයා ගත්ත යම් තීරණවල. එතුමා කලින් ගත යම් තීරණවල ජාතික ලයිස්තුවෙන් පරාජිත මන්ත්‍රීවරු නැවතත් ජාතික ලයිස්තුවෙන් අරගෙන ඒ කණ්ඩායම් වලට ඒ කණ්ඩායම් ජාතික ආණ්ඩුවට එකතු කර ගැනීම හරහා දැන් ඔවුන්ම තමයි නැවතත් එක්සත් ජාතික පක්ෂයට උදව් කරන කණ්ඩායම් බවට පත්වෙමින් සිටින්නේ. එතකොට මේ වගේ ඒවත් එක්ක ජාතික ලයිස්තුව ඒ විදිහට ඕන විදිහට ගන්න පුළුවන්ද ජාතික ලයිස්තුවෙන්? ජාතික ලයිස්තුවේ දැන් අරමුණු කොහොමත් ඉෂ්ට වෙන්නේ නැහැ කියන මතයක් තියෙනවානේ පොදු ජනතාව තුළ. ජාතික ලයිස්තුවෙන් බලාපොරොත්තු වෙච්ච දින මේ දැන් ඉෂ්ට වෙන්නේ කියලා. දැන් මේ දේවල් සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාලගේ තියෙන සාකච්ඡාව? මොන වගේ කාරණා පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ? ඔව් ඉතින් ඒක තවත් ඉදිරියට කතා කරල යුතු කාරණයක්. මම හිතන්නේ ඒකයි මම කිව්වේ, මේක අපිට සන්ධාන ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒ නිසා සන්ධාන ගැන අපිට අමුතුවෙන් මේ උගන්වන්න කාටවත් බැරි වෙනවා. මොකද හේතුව ඉතිහාස කාලෙම අපි 1964 පමණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම ඉල්ලුවේ. ඔය දැන් අද කට්ටිය සමහර කට්ටිය කියනවා තනියම ඉල්ලන්නේ කියලා, තනියම ඉල්ලුවේ 64. ඉතින් 64න් පස්සේ අපි කවදාවත් තනියම ඉල්ල දිනුවේ නැහැ. ඒ කියන්නේ ලොකුම පක්ෂය වෙලා මේ ප්‍රධානම පක්ෂය වෙලා. දැන් අද අපි ප්‍රධාන පක්ෂ නෙමෙයි, අපි තුන්වෙනි ස්ථානයේ ඉන්නේ. අපි කොහොමද කියන්නේ මේ අපිව දැන් සමහර කට්ටිය මම දැක්කා කියලා දුන මේ අපි තමයි ලොකු පක්ෂය, අපිව ලොකු කරගෙන ඉල්ලන්න ඕනේ. මං කියන්නේ එහෙම කොහොමද වෙන්නේ? අපි තුන්වෙනි තැනට වැඩිලා තියෙන්නේ දැන්. ඉතින්ලා අපේ තරම තේරුම් ගන්න එපේ. තරම තේරුම් ගන්න ගමන් අපි නැතුව දිනන්න බැහැයි කියන මතවාදේ මුළු රටම පිළි අරන් තියෙනවා. ඉතින් එතකොට අපි ශක්තිමත් කණ්ඩායමක්.
එක පැත්තකින් 139ක් ගත්ත පොජන පෙරමුන්ට අපි 117 එකතු කරොත් තමයි 114 එකතු කරොත් තමයි 150 පණින්නේ. ඉතින් අපි නැතුව දිනන්න බෑ. අපි අයින් වුණොත් දිනන්න බෑ ඇත්ත කතා. එහෙනම් සමහර කට්ටියකට උමනා වෙලා තියෙන එහෙම නොදිනන්න අවශ්‍ය කරන වාතාවරණයත් හදන්න. ඉතින් අපි කියන්නේ ඒක නෙමෙයි. අපි කියන්නේ මේ මේ රටට ආදරය කරන පිරිස් ඔක්කොම එක පවුරක් විදිහට අපි හදාගමු. පළවෙනි කාරණේ රටට ආදරය කරන රටේ ජාතික සම්පත් විකුණන්නේ නැති මේ රට තව තවත් මේ මේ පිටරට ජාතීන්ට පිනුම් ගහන්න දෙන තැනක් බවට පත් කරන්නේ නැතු වීම. ඒකට අවශ්‍ය කරන වාතාවරණය හදන්න ඕනේ. ඒ වගේම අර ඔබතුමා ඔබ කිව්වා වගේ ජාතික ලැස්සුවේ පිළිබඳව තියෙන ඉතිහාසයේ අමීරි අත්දැකීම් ටික කොහොමද අපි විසඳගන්නේ? ඒ වගේම ඒක ගන්නකොට ඒ ඒ සන්ධානයේ ලේකම්වරයාට තියෙන බලය කුමක්ද? මේ කාරණා අපි අනිවාර්යෙන් කතා කරන්න. අත්ත වශයෙන්ම මම නම් සම්පූර්ණයෙන් විරුද්ධයි. පරාජිත අපේක්ෂකයන් ජාතික ලැස්සුවෙන් ගන්නට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. මාව පෙරදුනක් ලබන පාර මම කියන්නේ කරුණාකරලා මට මගේ පාඩුවේ ඊළඟ අවුරුදු පහෙන් පස්සේ කැමති නම් ජනතාව මාව පත් කරන්න ඉඩ දෙන්න. එතකල් මට කරුණාකරලා මගේ පාඩුවේ ඉන්න දෙන්න. මොකද හේතුව මම ඒකට සූදානම් නැහැ. මොකද හේතුව කිනියම් මොකක් හරි බලවේගයක් තුල හරි දැන් ඇත්තටම එතන එදා සිද්ධ වුණ කාරණේ තුලේ ඇති උනුන්ට සිද්ධ වුණ අසාධාරණයක් වුණා. නැත්නම් SBC නැගමැතිතුමාලා පරදීන්නේ නැහැ කවදක්වත්. ඉතින් මේ 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 වගේ අය පාර්ලිමේන්තුවට එන්නේ නැති වෙන්න හේතු ගන්නකොත් එතන ඇතුළේ තිබිච්ච ප්‍රශ්න ගන්නකොත් තිබුණා මනාප සෙල්ලමේදී. ඉතින් ඒක අපි හොඳට අවබෝධ කරගෙන මේ ගමන යන්න ඕනේ. ඉතින් අපි මේ මේ දේශපාලනය කරනකොට මේ මේ මනාප ක්‍රමය කියන්නේ යුද්ධයක්නේ. ඒ යුද්ධෙන් ජයග්‍රහණය කරනවා කියන්නේ හරි අමාරුයි. ඉතින් ඒකට තමන්ගේ නෙට්වර්ක් එක හදාගෙන තමන්ගේ බලය හදාගෙන තමන් කොහොමද එකින් දිනන්නේ කියන එක ඒක ඉතින් තමන්ගේ වැඩ. කාටවත් බැනවැන ඉඳලා හරියන්නේ නැහැ. මොකද එක ඌරෙක් තව ඌරෙකුට වල්ලලා හාරලා දෙන්නේ නැහැ. තමන්ම හාරගෙන තමයි කන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක අවබෝධ කරගන්න දු සමහර කට්ටිය කල්පනා කරනවා ඊසි වින් එකක්. ඊසි සමාවෙන් අපි වෙලාව චුට්ටක් බලලා ඉමු. ඔය ඉතින් ඊසි වින් එකක් නෑ කොහොමවත්. හැමතැන තමන් හිතනවා නම් නිකම්ම එන්න පුළුවන් සන්ධානයක් හදාගන්න නිකම් මට බැස්ස ගමන් මට ජන්දිල එහෙම එන්නේ නෑ. ඒක දුක් විඳලා එන්න ඕනේ තැනක්. ඒක මේ නිකන් සෙල්ලම් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒකට තමන් ගාව දැන් ඒක නෙමෙයි සමහර කට්ටිය වැඩිලා තියෙන්නේ අපිට දිනන්න බැරි වෙයි. අනේ අපිට දිනන්න පුළුවන් තැන අතන. ඒ නිසා අපි මෙහෙම එකක් හදාන් අතෙන්ට යන් UNP එක ඇතුලේ අපිට පොඩි chance එකක් තියෙයි. ඈ එතන වැඩි කට්ටිය නෑ. දිස්ත්‍රික් ඇතුළේ ගත්තාමත් දැන් පොදුජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරපුවාම බලනවා නම්බර්ස් ටික. ආ මේගොල්ලෝ ඔක්කොම මන්ත්‍රී 1 2 3 4 5 එන්නේ 6 දෙනයි. එතකොට එනම් මම අවුට්. ඒ නිසා ඉතින් ඊට පස්සේ කල්පනා කරනවා අර පැත්තට පැනනහම වැඩි හරි කියලා. මං කියන්නේ ඒක නෙමෙයි තමන් දැනගන්න. ඒක ආත්මార్థකාමී සිතිවිල්ලක්. ආ ආත්මార్థකාමී. ඒක වැරදි මං කියන්නේ. එහෙනම් ඒක 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 තමයි ෆයිට් එක කියන්නේ. තමන් දැනගන්න ඕනේ මේ දේශපාලනේ මේ මේ අභියෝගේ බාර ගන්න. නැත්නම් දේශපාලනේ මොකටද කරන්නේ? බැසිල් රාජපක්ෂ මහත්මයා දක්වපු අදහසකට අපි යොමු වෙලායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගද පොදු ජන පෙරමුණ ඉදිරියේදී මැතිවරණයට සහභාගී වෙන්නේ. දැන් තම පක්ෂ හා සංවිධාන 29ක් අපිත් එක්ක එකතු වෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පාර්ශ්විකේ? නෑ මම නෑ. මම පොට්ටුවේ පාක්ෂිකේ. මම ඒක 2015 ජනවාරි වල අතහැරියේ. ඇයි එතනම් කලකිරීමකට ලක්ුණේ? කලකිරීමක් නෙවෙයි. ඉතින් අලුත් පක්ෂයක් හැදුවා. ඉතින් අපි මේ තියෙන පක්ෂය තමයි ජනතාව ඡන්දේ දුන්නනේ පෙබරවාරි 10 වෙනිදා. ඔබතුමා මේ ඉදිරියේදී තරඟ කරන පොට්ටුවෙමු. ඒක බලමු. ඒක බලමු. මේ කියන විදිහට දැන් පුහුට්ටෝ වටා පක්ෂ 29ක් සංවිධාන සහ පක්ෂ 29ක් පමණ සහ සම්බන්ධ වෙලා ඉන්නවා කියලා එතුම සඳහන් කරනවා. එතකොට පොදුජන පෙරමුණට තුලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනවද නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලට පෙර පොදුජන පෙරමුණ එනවද? කොහොමද මේ සඳහනගත වීම සිද්ධ වෙන්නේ? ඔව් දැන් මෙහෙමනේ. දැන් මේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග තියෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ගාවත් ඉන්නවා පක්ෂ 25ක් විතර. ඉතින් එතකොට අපිටත් කියන්න පුළුවන් අපිත් එක්කත් එකතු වෙලා ඉන්නවා 25ක් විතර කිය. පක්ෂ බෝඩ් ලෑලි ඕන තරම් තියෙන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මේ පක්ෂ බෝඩ් ලෑලි වල ඉන්න පිරිස කොච්චරද කියලා කල්පනා කරන එක. ඉතින් ඒ නිසා අපි ගාවත් ඔය වගේම තත්ත්වයක් තියෙනවා. ඒගොල්ලෝ ගාවත් ඒ වගේම තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒක අපි කියන්නේ දිනන්න ඕන නම් ඉතින් අපි එකතු වෙන්න වෙයි. අමාරු වැඩක් සමහරලාවට. හැබැයි ඉතින් ඒක දිනපුවාම මුළු සමස්ත සමාජයට තමයි ඒක රටට ඒක බලපාන්නේ. මොකද ඒක
තමන් රට වෙනුවෙන් කරන කැපකිරීමක් විදිහට ඒක අපි අපි දකින්නේ. ඒ නිසා ඒ ඒ තත්ත්වය තුළ අපි පොදුජන පෙරමුණ තුළට යන්න ඕනෙත් නැහැ, පොදුජන පෙරමුණ අපි තුළට යන්න ඕනෙත් නැහැ. ඒ නිසා අපි දෙගොල්ලොම එකට එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 1947 ඉඳලා 43 ඉඳලා 47 වෙනකල් කොමියුනිස්ට් පක්ෂයේ හිටියේ ජාතික සංගමයේ. හැබැයි පීඩකිනවන් මහත්තයෙන් අහපුවාම උත්තර දෙකක් දෙන්න පුළුවන්කම තිබුණා. ඔබ ඔබේ පක්ෂය මොකද්ද කියලා අහුවොත් ජාතික සංගමයේ කියන්න පුළුවන්කම තිබුණා, කොමියුනිස්ට් පක්ෂය කියන්න පුළුවන්කම තිබුණා. හැබැයි එතුමා හිටියේ කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංගමයේ ඇතුලේ. ඉතින් ඒ වගේ තමයි දැනුත් අපිට අර දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේද ඉන්නේ කියලා අහපම ඒගොල්ලෝ කියන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කියලා. ඉතින් ඒ වගේ තමයි. ඒකින් ද මේ දෙක එකට එක අමාරු වැඩක් එකට හිටපු අය. හැබැයි මේ පහුගිය ඡන්දයෙන්ද අපි රණ්ඩු වුණා, දෙකට බෙදුණා, ගම ඇතුලේ ගහගත්තා, ගම ඇතුලේ මූණෙන් මූණ බලන්න නැතුව ගියා මේකට වැඩ කරපු මිනිස්සු. ඉතින් දැන් අපිට බැරිද මේ ඔක්කොම දැන් උඩ එකතු වෙලා ඉන්නවනම් ඇයි යට එකතු වෙන්නේ? යට එකතු වෙලා තියෙන්නේ ගම ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් පොහට්ටුවත් එකතු වෙලා තියෙන වේ. දුන් දෙනෙක් මේ ඔය ඔළුව හොඳ නැති කීප දෙනෙක් දඟලනවා මිසක යටම ඉන්න ජනතාව එකතු වෙලා තියෙන. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. හැබැයි එකතු වෙලා නැත්තේ උඩ ඉන්න ප්‍රාදේශ සභාවල ඉන්න අය. ඊළඟට පළාත් සභාවල ඉන්න අය. ඒගොල්ලොත් දැන් ඉමින් ක්‍රමානුකූලව එකතු වෙමින් තියෙනවා. පළාත් සභාවල ඉන්න කට්ටියත් එකතු වෙමින් තියෙනවා. ඉතාලම දරදඬු අර මං කිව්වා අර ඉතාලම නම්මශීලී සහ දරදඬු මත දෙකක ඉන්න කට්ටිය එක එක විදිහට හැසිරෙනවා. ඉතින් මම කියන්නේ කරුණා කළා බලන්න ලෑස්ති වෙන්න මේ පොඩ්ඩක් අර වහගෙන ඉන්න පැත්ත අයින් කරපුවාම ඒතකොට තේරෙනවා මේ ලොකු හිඩසක් තියෙනවා කියලා අපි ඔක්කොටම යන්න. ඒ නිසා මම හිතන්නේ ඒ වෙනුවෙන් කැපවීම කරන්න ලෑස්ති වෙන්න. ජනාධිපති වහන්සේට පුළුවන් නම් ඒ වැඩේ කරන්න, හිටපු ජනාධිපතිතුමාට පුළුවන් නම් ඒ වැඩේ කරන්න, ප්‍රශ්න අමතක කරලා එකතු වෙන්න. ඉතාලම හොඳ තත්ත්වයක් දෙන්න අතර දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර අපේ තිබිච්ච මතභේද ගොඩාක් අපි සමනය කරන් තියෙනවා. ඉතින් දැන් ඊළඟට පල්ලෙහාට මේක ඉමීට ගෙනියන්න තියෙන. දැන් ඊට පස්සේ මේක එකතු වෙන්න ඕන. එකතු වෙනකොට අපි බලන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිති ආරක්ෂා කරගෙන අපි කොහොමද මේක ඇතුලේ දිය වෙන්නේ නැතුව අපි ඉන්නේ. ඒක ඉතින් පක්ෂයේ යාන්ත්‍රණයත් එක්ක තියෙන ප්‍රශ්නයක්. අපිට අඬාන ඉඳලා හරියන්නේ නැහැ. ඒකයි මම කියන්නේ පක්ෂය දැන් හදන්න ලෑස්ති වෙන්න කියලා. කම්මැලි වෙන්නේ නැතුව මේ කම්මැලි වෙන තරමට මේ අනේ බෑ කොහොමද ඒගොල්ලන් අර කොල්ලන්ගේ ලොකුයි මේ පොදු ජන පෙරමුණේ කට්ටිය වැඩි ඒව කතා කරන්න බෑ. අපි හදලා තියෙන ප්ලෑන් එකට ගියොත් අපිටත් 123කට යන්න පුළුවන්. ඒකට වැඩපිළිවෙල මම හදලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙල දුවන්න පුළුවන් මිනිස්සු ටිකක් එකතු කරන් දුවන එක තමයි කරන්න තියෙන්නේ. ජනාධිපතිතුමත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙන්නේ ඒකයි. හොඳයි අපි නැවතත් කෙටි විරාමයකට යමු. වෙන විරාම නතර යාලෙත් හමු. ඔබලිත එක්වන තුන්සර සජීව සංවාදයේ සමගින්ද ඔබතුමා සදහන් කරනවා මේ ලොකු සැලැස්මක් පිළිබඳ ඔබතුමාටත් යම් කිසි සැලැස්මක් තිබෙනවා මහලේ කමරයා විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් 123ක් හදාගන්න ක්‍රමයක් තියෙනවා කියලා ඔබතුමා කියනවා. එක්සත් ජාතික පක්ෂයත් මේ වෙනකොට ඔවුනුත් දැන් විශාල පෙරමුණක් ඇතිව පුළුල් සන්ධානයකින් තරඟ වදිනවා කියන කතාබහ තමයි මේ දවස්වල ඇති වෙන්නේ. දැන් මේ විදිහට ගත්තම දැන් පහුගිය කාලයේ පෙබරවාරි මාසයේ පළාත් ඡන්ද ප්‍රතිඵල අනුව ඒ වෙනකොට තිබිච්ච මේ පොදුජන පෙරමුණට තිබිච්ච පිබිදීමත් පසුගිය දිනවල ඇතිවෙච්ච ඒ බලපෙරළිය අවස්ථාවේ ඒ සිද්ධ වෙච්ච දේවල් එක්ක යම්කිසි ඒ පිබිදීමත් යම්කිසි අඩුවක් වුණා කියන එක මේ වෙනකොට අඩුවක් වෙලා තියෙනවා කියන එක ජනතාව අතර තියෙනවා. සාමාන්‍ය මතයක් විදිහට තියෙනවා. ඒකේ ප්‍රතිඵලය බලන්නට වෙන්නේ ඡන්දයකද? නමුත් එහෙම මතයක් තියෙනවා. මේ தத்துவෙත් එක්ක එක්සත් ජාතික පක්ෂයත් පුළුල් සන්ධානයක් පිළිබඳව කතා කරනවා. ඔබතුමන්ල විශ්වාස කරනවද ඔබතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ජයග්‍රහී මාවතට ගෙනහිලා 123ක ඡන්ද පදනමක් ගන්න පුළුවන් වුණත් පොදුජන පෙරමුණේ මේ ඇති වෙලා තියෙන පසුබැස්ම සහ ඒ පිළිබඳව ජනතාවගේ තියෙන යම් කිසි මතවාදීමේ අදහස මේක දැන් වැඩක් නැහැ වගේ ඇති වෙලා තියෙන කලකිරීම සහගත තත්ත්වයක් එක්ක ඔබතුමන්ලා කියන මේ පෙරමුණට එක්සත් ජාතික පක්ෂය සකස් කරන මේ පෙරමුණත් එක්ක කරටකර තරගයක් දෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. පුළුවන්. ඒක මම කියන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ පොදුජන පෙරමුණේ ග්‍රාමීය මට්ටමේ ඡන්ද වැඩිලා නැහැ. හැබැයි පොදුජන පෙරමුණට තිබුණා මධ්‍යස්ථ මතවාදී නාගරික ඡන්ද විශාල ප්‍රමාණයක් එකතු වෙලා තිබුණා එක්සත් ජාතික පක්ෂය කරපු පෞගිය අවුරුත්තු නාමාරේ කරපු ක්‍රියාකාරකම් මත.
එතකොට ඒකත් එක්ක මේ බලපෙරළිය ඔබ කිව්වා වගේ කරපු ගමන් සාමාන්‍ය අර බුද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ඒ වගේම යම් පුළුල්ල හිතන්න පුළුවන් අය ඒගොල්ලෝ කල්පනා කරා මොකද්ද මේ කරේ කියලා. මේ 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 නිකන් දිනන දිවිච් එකක් විනාශ කරගත්ත වැඩක් නේද මේ කරේ කියලා. සහ ඊට පස්සේ බලයට තියෙන කෑදරකම තණ්හාව පිළිබඳව මිනිස්සු අර අර ගැට්ටි මම කියන්නේ. මධ්‍යස්ස මතධාරීන් ඉන්න අය. ටිකක් පුළුල්ව හිතන වෙනස් විදිහට හිතන පිරිසක්. ඒ අය තමයි මේ මේ ෆ්ලෝටින් වෝට් එක කියලා අපි කියන්නේ. ඒ කියන්නේ පාවෙන ඡන්ද ටික. ඒ අය යම් කලකිරීමකට පත් වුණා මේ මේ කරපු ක්‍රියාදාමයේ පිළිබඳව. ඒක ඇත්ත. ඒක මාත් පිළිගන්නේ. එතකොට ඒක ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂයට ක්‍රමානුකූලව යම් සහයෝගයක් දෙන තැනකට තල්ලු වුණා. හැබැයි එක්සත් ජාතික පක්ෂ ආපහු නැවතාවයින් පස්සේ රනිල් වික්‍රමසිංහමැතිතුමා සාමාන්‍යයෙන් අලු ගසා දාලා ආපහු නැගිට්ටාම අර ඔක්කොම ආයි ඉවර වෙනවා. ඒක කට්ටිය තේරුම් ගන්නේ නැහැ. ඒක මම නම් තේරුම් ගන්න තියෙනවා අවුරුදු 13 මම මේ මේ පක්ෂයේ අභ්‍යන්තර අර්බුදවල හොඳට හිටපු කෙනෙක්. අර්බුදේ ආපු ගමන් මේසයට රින්ගනවා. ඉමීට තව කට්ටියක් දාලා බලනවා වැඩේ බේර ගන්න පුළුවන්ද කියලා වෙන කට්ටියක් කතා කරන්නේ. දැන් දැක්කනේ මේකෙත් දකින්න ඇතිනේ. රනිල් වික්‍රමසිංහ කතා කරන්නේ නැහැ. වෙන කට්ටියක් තමයි කතා කරන්නේ. අරයා දුවනවා, මෙයා දඟලනවා, අරයා සිම් සංවිධානය කරනවා. හොගාලා වැඩ. ඉස්සර ඔබතුමන්ලා කතා කරා. ඔව් ඉස්සර අපි කතා කරා. හරි. එතකොට ඊට පස්සේ ආපහු ඔන්න ටිකක් දවසක් යනකොට ආයි නැගිටිනවා එතුමා. ඒ වගේ තමයි මේකෙත් උනේ. දැන් ආයි නැගිටලා මාස දෙකක් යනකොට අර මධ්‍යස්ථ මතධාරීන් ඉදිරිය කල්පනා කරපු කට්ටිය කල්පනා කරුවා රනිල් වෙනස් වෙලා නැහැ. හරි. ආ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ හැමෝම තමයි තාම. ඒ නිසා ආයි රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්වාස කරන්න බැහැ කියන තැනට ආයි ඒගොල්ලෝ තල්ලු වෙනවා. හැබැයි ඒගොල්ලෝ තාම පොජන පෙරමුණටවත් ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ ආයි මැද ඉන්නේ. ඒගොල්ලන්ට දැන් දේශපාලන එපා වෙලා තියෙනවා. ඉතින් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිය මම කියන්නේ ඇයි අපිට බැරි අන්තවාදය ප්‍රතික්ෂේප කරන ඒ වගේම ලිබරල් ධනවාදී නැත්තම් මෙතෙන්ටත් ප්‍රතික්ෂේප කරන අපි ස්වදේශිකවාදීන් ඉදිරියට එකට එකතු කරගන්න පුළුවන් දැවැන්ත ජන බලයක් අපිට හදන්න බැරි ඇයි? මොකද අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනට දූෂිතයෝ කියන්න පුළුවන් කාරණා අපිට ඇතුළත් වෙලා නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් වර්තමානයේ. ඒතකොට අපිට පුළුවන් මිනිස්සු ප්‍රාර්ථනා කරන විශාල ප්‍රාර්ථනාවන් ගණනාවක් තියෙනවා මේ රටේ මධ්‍යස්ථ ජනතාව, මේ රටේ දේශපාලන එපා වෙච්ච අය, දේශපාලඥයෝ එපා වෙච්ච අය, මේ රට හදන්න බැහැයි කියලා කලකිරලා විනාශ වෙලා ඉන්න අය, පිටරටවල ඉඳගෙන මොකද්ද මේ රටට වෙන්නේ කියලා කල්පනා කරන අය ඉන්න අයට තැනක් නැහැ යන්න. මං කියන්නේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන විශාල මං හිතනවා විශාල හිඩසක් තියෙනවා කියලා. ඒ හිඩස තමයි අපි පාවිච්චි කළ යුත්තේ කියලා මං කල්පනා කරන්නේ. ඒක පොදුජන පෙරමුණට ගන්නත් බැහැ, ඒක එක්සත් ජාතික පක්ෂයට ගන්නත් බැහැ. මම කියන්නේ ඒ දෙපැත්තරම නැති විශාල පිරිසක් අද ඉන්නවා බලාගෙන රටට හරි මගක් කියන්න පක්ෂයක් කොහෙද තියෙන්නේ කියලා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර මේ මේ පරණ කම්පැනියක් වගේ මං ඒකයි කිව්වේ. පරණ කම්පැනි තියෙනවනේ හොඳ කම්පැනිස් ආපු නම තියෙනවා. හැබැයි පොඩි දූවිලි පාරක් වැදිලා අරෝමයක් පොඩ්ඩක් තියෙන්නේ. මේකට හොඳට පේන්ට් එකක් ගහලා හරියට මතවාදයක් හදාගෙන හරියට වැඩපිළිවෙල හදාගෙන ගියානම් මේ පක්ෂය උස්සන්න පුළුවන් මැදින්, ඉතාලම ඉහළට උස්සන්න පුළුවන්. මං හිතන්නේ පොජන පෙරමුණ අර මේ දෙක මැදින් එළියට ආවේ කියලා. දැන් පහුගිය අවුරුදු 3 මාසෙ පොජන පෙරමුණ ආවේ කොහොමද? එක්සත් ජාතික පක්ෂයක් තියෙනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියෙනවා. හැබැයි ඒකට මැදින් බලවේගයක් ඒගොල්ලෝ උඩට ගෙනිච්චා. දැන් මම කියන්නේ ඒ හිඩස දැන් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මොකද සමහර අය පොජන පෙරමුණේ සමහර කාරණා වලට කැමති නැහැ. අන්තවාදයේ පිළිබඳ කාරණා ඒක සමහරවිට ඒක හිමම නෙමෙයි. නමුත් ඒ කාරණා පිළිබඳව උන්ට යම් විවේචනයක් තියෙනවා. ඒ වගේම පෞල්වාදයේ පිළිබඳව විවිධ දූෂිත චෝදනා අරෝමියෝ මේ සම්බන්ධව යම් ප්‍රශ්න ගන්නවා ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂ දූෂණය පිළිබඳව, එක්සත් ජාතික පක්ෂ ගජමිතුරුවාදය පිළිබඳව, එක්සත් ජාතික පක්ෂයේ මේ රටට කරන වින්නැහිය පිළිබඳව, එක්සත් ජාතික පක්ෂ රට ගැන හිතන්නේ නැහැ ඒගොල්ලෝ මේ 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 ජාතිය ජාත්‍යන්තර මේ 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 න්‍යායපත්‍රයක් මේ රටේ ඇතුළේ ක්‍රියාත්මක කරන්න මෙහෙම මේක නෙමෙයි වෙන්න ඕන මොකද්ද මේගොල්ලෝ කරන්නේ කියලා එහෙම කල්පනා කරන මිනිස්සු විශාල පිරිසක් දැන් අද මැද හිර වෙලා අසරණ වෙලා ඉන්නවා. ඉතින් මේ මේ පිරිසට අපි සහයෝගය දෙන්න තමයි අපි ඒ අයට දැන් මාවතක් හදලා දෙන්න ඕන. ඒකට විකල්ප නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවා කියලා ගිහිල්ලා UNP එකත් එකතු වෙන්නේ. ඒකට විකල්ප නෙමෙයි අපිට වෙන මොකුත් කරන්න දෙයක් නැහැ ගිහිල්ලා පොදුජන පෙරමුණට එකතු වෙන්න ඕනේ කියලා කියන එක. මම කියන්නේ මේක අමාරු සටනක්, අමාරු වැඩක්. හැබැයි අමාරු වැඩේ කරන්න අමාරුවෙන් මේ මේකට මේ 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 න්‍යායාත්මක සහයෝගය දෙන්න ශක්තිය දෙන්න ඕනේ. ඒකට කතා කරන්න ලෑස් වෙන්න ඕනේ. මිනිස්සුන්ට කතා කරන්න ලෑස් වෙන්න. මම කියන්නේ මම සූදානම් ඒ වැඩේ කරන්න පක්ෂ මහලේකම්වරයා විදිහට ජනප්‍රතිමාගේ ආශිර්වාදයත් එක්ක. ඉතින් අපිට එහෙම ඒකයි මම කිව්වේ ඒක අමාරු වැඩක් කියලා. නිකන් අතෙන්ට ගිහිල්ලා
ජන පෙරමුණට හේතුනම චන්ද්‍රිකා කම් වෙනවා. UNP ට ගියාම චන්ද්‍රිකා කම් වෙනවා. හැබැයි මැදින් බලවේගයක් හදලා අවුරුද්දක් විතර පොඩි දුකක් විඳලා රටවටේ ගිහිල්ලා මිනිසුන්ට කතා කරලා ඇත්ත මිනිසුන්ට කියලා දීලා මේ රටට අලුත් බලවේගයක් අපිට හදන්න අපිට නමක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඉතින් අපි මේක තුල අපිට මේ ක්‍රියාදාමය ගෙනියන්න පුළුවන්. මෛත්‍රී ජනාධිපතිතුමත් එක්ක මේ ක්‍රියාදාමය ගෙනියන්න පුළුවන්. මම හිතන්නේ ඒකට තමයි අපි මහන්සි වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. දැන් එක්සත් ජාතික පක්ෂය යම් විදිහකින් ඔය තියෙන විදිහට මම අමාත්‍යදුර 30ත් එක්ක කොහොම හරි ওই කාලය ගත කරලා ජනාධිපතිවරණයක් දක්වා ගියෝතින් මහමැතිවරණයක් ඉල්ලා සිටිනවානේ. දැන් මේ අවස්ථාවේදී බොහෝ දෙනෙක් මහමැතිවරණයක් දැන් ඔබතුමන්ලගේ පක්ෂය අයත් පොදු ජන පෙරමුණ අයත් මේ අය මහමැතිවරණයක් ඉල්ලා සිටිනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපි ජනාධිපතිවරණයක් දෙන්න කියලා. එතනට ගියෝතින් කොහොමද ඒකට මූණ දෙන්නේ? ඒතකොට මහමැතිවරණයක් කියන දේ දිනා ගන්න අපහසු කටයුත්ත බවට පත් වෙනවා නේද? යථාර්ථයේ දිල්ක අපි තේරුම් ගන්න ඉපේ දැන් අපිට මහමැතිවරණයකට අවශ්‍ය කරන තුනින් දෙකේ බලයක් ලැබෙන්නේ නැහැ. මට තේරෙන විදිහට. ඔතන එක්සත් ජාතික පක්ෂයට මාස 3කින් ඕන වෙලා තිබුණත් මාස 3න් පල්ලෑ ඉන්න අර අලුතෙන් පත්වෙච්ච ධර්ම කණ්ඩායම කැමති නැහැ. ඒගොල්ලෝ අස්සම් කරන්න මේකට. හරි? හැබැයි පළවෙනි අපි යථාර්ථය තමයි දැන් ඊළඟට අපි පළාත් සභා මැතිවරණේ වැදගත් වෙන්නේ. මං කියන්නේ වහාම පළාත් සභා මැතිවරණේට අපි සටන් කරන්න ඕනේ දැන්. දැන් අවුරුදු එකමාරක් පළාත් සභා මැතිවරණේ කල් දාලා තියෙනවා. ඊළඟ තවත් මාස 6ක් අතක් මේ කල් දාන්නද හදන්නේ. අද වෙනකොට පළාත් සභා 9න් පළාත් සභා 7ක් විසිරුවා ඇරලා තියෙන්නේ. අපි ගිය මහින්ද රාජපක්ෂ අගමැතිතුමා විදියට කටයුතු කරන කාලේ අපි ගෙනාව කැබිනට් පත්‍රිකාවක්. ගෙනල්ලා අපි කිව්වා පරණ චන්ද්‍ර කමිටියට යන්න කියලා. දැන් චන්ද තියන්න බැරුණේ හිටියේ. දැන් අපි ගෙනාව පරණ චන්ද්‍ර කමිටියට යන්න කියලා කැබිනට් පත්‍රිකාව සම්මත කරා. දැන් මේ ආණ්ඩුවට තියෙන මේ කැබිනට් පත්‍රිකාව අනුව පාර්ලිමේන්තුවට මේක ගේන එක. ගෙනාපුවම මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් කරු ජයසිරි මැතිතුමා මේ මහා ලොකු මේ ප්‍රජාතන්ත්‍රවාදීයනේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න. ඉතින් දැන් එතකොට පුළුවන් මේ ප්‍රජාතන්ත්‍රවාදී චන්ද තියන්න නැති එක. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදී විශාල අර්බුදයක්නේ. රාජ නූල් මාත්‍ය ගිහිල්ලා මේ මේ මැතිවරණ කොමිසමේ ගිහිල්ලා නඩු දැම්මේ මේ 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 ඔය කාරණා සම්බන්ධව. ඉතින් මං හිතන්නේ දැන් මැතිවරණ කොමිසමත් මුළු පක්ෂත් ඔක්කොම එකතු වෙන්න ඕනේ වහාම මැතිවරණේ තියන්නේ කියලා. පළාත් සභා මැතිවරණේ තිබ්බනම් පළාත් සභා මැතිවරණේ අපි සියලු දෙනාම එකට එකතු වෙලා එක පුරුල් සන්ධානයකට ගිය ගමන් මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඔබ ඔය කියන ප්‍රශ්නේ. ඒ මැතිවරණ වේදිකාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් අපේ අධික ජනාධිපතිතුමත් නැග්ග ගමන් ස්ටේජ් එකට ඔය සියලු දේවල් ඉවර වෙනවා. මොකද හේතුව පළාත් සභා මැතිවරණෙන් අපි අනිවාර්යෙන් මම ඔබට කියන්න අද කිව්වයි කියලා. පළාත් සභා මැතිවරණේ තිබ්බොත් පැහැදිලිව පළාත් සභා 7ක බලය අපිට ගන්න පුළුවන් තැන අපි තියෙනවා. පැහැදිලිව. හරි. අනිත් එකෙත් අපි තාම ළඟ ගිහිල්ලා සමාජලාට එක එකතු කරගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් මේ වැඩපිළ සම්පූර්ණයෙන් අපිට අනිත් පැත්ත කරවන්න පුළුවන් එක පැත්තකින්. දෙවන කාරණේ තමයි මතක තියාගන්න දෙල්කන් ලංකාවේ එක්සත් ජාතික පක්ෂයේ කිසි දවසක දෙපාරක් දිනලා නැහැ. වන් ටර්ම් හැමදා බලන්න ඉතිහාසෙන් අරගෙන එක පාරයි. ආයි තව අවුරුදු 7කටකින් එහෙම එනවා නම් ඒ එහෙම තමයි එන්නේ. කවදක්වත් දෙපාරක් දිනුවේ නැහැ. 77 දිනලා 82 ජනමත විචාරණයෙන් තමයි තව අවුරුදු 6ක් දික් කරගත්තේ. නැතුව දිනුවේ නැහැ. හරි. දිනන්න නැතුව ගියා. එතකොට එතනින් පස්සේ තමයි මේ 93 වෙනකල් ආවේ ඒ බලහත්කාරකමෙන් රැඳී ඉඳලා. නැත්තම් හැමදාම වන් ටර්ම් ගෙදර යනවා. ඒ නිසා බය වෙන්නේ නැතුව මම අද කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බය වෙන්නේ නැති ඔබ ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් හදන්න පුළුවන්. ඒකට කැපවීම තියෙන සංවිධායක උපදෙසක් අවශ්‍යයි. ගමට ගිහිල්ලා මේ දැන් මේ කතා කරන්නේ අනේ අපිට ගමට ගිහිල්ලා ප්‍රායසභාවේ മന്ത്രി කතා කරන්නේ ආසන අපේ චන්දිලිප්පේ කෙනා කතා කරන්නේ අනේ සර් මොනව හරි ටිකක් දෙන්න ඕනේ අපිට මොනව හරි දීලා මොන මං කිව්වා දීලා වැඩ කරන්න එපා. දැන් ලෑස්ති වෙන්න විපක්ෂ දේශපාලනය කරන්න. මං අර කිව්වේ ඒකනේ මේ අවුරුදු 24ක් දීලාම පුරුදු වෙලානේ. දැන් මං කිව්වා දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු 10ක් දුන්නනේ රටට ඇති වෙනකල්. කොහො දැන් පරදුණානේ 2015 ජනවාරියට. මොකද උනේ? දෙන්න තියෙන සියල්ල දුන්නා. කරන්න තියෙන සම්වර්ධනේ ඇති වෙන්න කරා. ඇස් නිලංකාරණකල් සම්වර්ධනේ කරා. මිනිස්සු ඇහුවද? නෑ. එහෙම නෙමෙයි මිනිස්සු දැනුවත් වීම තුළ විපක්ෂ බලවේගත් එක මිනිස්සු එකතු වෙනවා. ඒක නිසා ඉස්සෙල්ලා මාස 6ක් 7ක් අපි ජනතාවත් එක්ක දේශපාලනය කරන්න ලෑස්ති වෙන්නේ. ගමේ පාර හදලා ඡන්ද ගන්න හදන්න එපා. රස්සාව දීලා ඡන්ද ගන්න බෑ. බොරු කතාවක් එක. මේ පාර රස්සාව ගත්ත මිනිහා වෙච්ච දෙයක් නැතු යනවා. පාර හැදුවෙන් පස්සේ පාරේ ප්‍රශ්න තිබිච්ච එක ඉවරයි. එතනින් පස්සේ මිනිස්සු කල්පනා කරනවා ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ. ඊළඟට මේ අපිට ලයිට් එකක් දාගන්න තියෙන්නේ. ඈ පාරේ මේ 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 හන්දි හන්දි වලට. ඉතින් ඒක හන්දි හන්දි වලට ලයිට් දාන මිනිහා තමයි ඊළඟට ගන්න තියෙන්නේ. එහෙමනේ මේ රටට අද අත්විලා තියෙන නරනම.
ඒ නිසා මතවාදී වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගෙන ගමේ ඉන්න ඉතුරු වෙලා ඉන්න ශ්‍රී ලංකාවේ කාර්යෝ ටික හරියට එකතු කරගෙන ගියොත් අපිට මේක දිනන්න පුළුවන් වාතාවරණයක් කියලා. මොකද මම අර කිව්වේ මේ මේ අපිට කොහටවත් යන්න නැති බලවේගයක් අපිට එකතු කරන්න පුළුවන්. ඒක තමයි අර මේ රේන්බෝ එකේ එක අර එළිය ආලෝකයේ වැටෙන එක තීරුවක්. මම හිතන්නේ ඒක හදාගත්තොත් අපිට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හොඳ අපි කෙටි විරාමකින් අන්තර යලිත් හැම මුතුන් සයට සජීව සංවාදය. තුන්සයට සජීව සංවාදය සමගින් අපි අවසන් අදියරේ සිටින්නේ. මේ ඔබතුමා සඳහන් කර පළාත් සභා මැතිවරණ ඉතාමත් ඉක්මනින් පැවැත්විය යුතුයි පළාත් මැතිවරණයක අවශ්‍යතාවය. නමුත් ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් තියෙනවද පළාත් මැතිවරණය ඉක්මනට පවත්වන්නට? මොකද දැන් මේ වෙනකොට ආණ්ඩුකාර පාලනයක් තියෙන්නේ. මහමැතිවරු දෙන්නෙකුත් හිටපු මහමැතිවරු දෙදෙනෙකුත් මේ වෙනකොට ආණ්ඩුකාරවරු බවට පත් වෙලා ඉන්න. දැන් ආණ්ඩුකාර පාලනයක් තියෙන්නේ එක්තරා විදිහකට ජනාධිපතිවරයා යටතේ තමයි අතේ තමයි මේ පාලනය තියෙන්නේ පළාත් පාලනය. ඉතින් එහෙම තත්ත්වයක් තු ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් නැද්ද ඇත්තටම මේක ඉක්මනට පවත්වන්න? නෑ, එතකොට තියෙනවා. ඉතින් අපි අපි අදත් අපි മന്ത്രി කණ්ඩායමෙත් සාකච්ඡා කරේ අපි ඒ සඳහා සටන් කළ යුතුයි කියලා. මොකද හේතුව අපිට තිබෙන පළවෙනි එකමුතුවේ අගේ පෙන්වීමේ පළවෙනි මැතිවරණය තමයි පළාත් සභා මැතිවරණය. එය පාදක කොටගෙන තමයි අපි මන්නම් හිතන්නේ අපි අපේ සටන ගෙනියන්න ඕනේ කියලා. එතකොට මේ යට ඉන සියලුම දෙනා අපි එකට එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට අපේ එකමුතුව ශක්තිමත් වෙනවා. එතකොට අපේ තියෙන මේ මේ දුරස්ස වීම, විවිධ අර්බුද, ප්‍රශ්න මේවා සියල්ල යටපත් වෙනවා. යටපත් වෙලා අපි එක සංධානයක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මම හිතන්නේ එකමුතු වෙන්න තියෙන එකම හොඳම උදාහරණය තමයි මම හිතන්නේ එකමුතු වෙලා ජයග්‍රහණය කරන්න පුළුවන් තැන. අපි පරදින්නේ නැහැ එකමුතුම. එකමුතු වෙලා ජයග්‍රහණය පුළුවන් කරන්න පුළුවන් පළවෙනි මැතිවරණය තමයි පළාත් සභා මැතිවරණය. මම හිතන්නේ ඒක ඉදිරියට ගනිීම තමයි අපිට වැදගත් වෙන්නේ. මම හිතන්නේ ජනපතිතුමා ඒ ඒ මතයේ ඉන්නවා. නමුත් එතකොට මේ පත් කිරීමට අවශ්‍ය කරන නිසා තමයි එතකොට මේ අයපත් කරේ. මොකද ඒ ප්‍රදේශවල වැඩ කරනකොට අත්‍යවශ්‍ය කාරණා සමහරවිට මේ ඉන්න රාජ්‍ය නිලධාරීන් එක්ක වැඩ කරනකොට සමහරවිට යම් දේශපාලන බලවේගයක් හයියක් තියෙන අය දැම්මුත් මම හිතන්නේ වැඩ කරන්න පුළුවන් කියන මතවාදීතුමයි ඉන්නේ. ඔබ හිතනවාද පළාත් මැතිවරණ ඉතා ඉක්මනට පවත්වන්නට කටයුතු සැලසේවි කියලා? මොකද කාලයක් තිස්සේ ඉඳන් දැන් මේ ඉල්ලීම කරන්නේ මැතිවරණ පවත්වන්නට කියලා. නමුත් තාම එහෙම සූදානමක් තියෙන බවක් පේනෙන්නට නැහැ. ඔබ විශ්වාස කරනවාද එහෙම ඒක බොහොම ඉක්මනට ඒ ඉල්ලීම ඉටු වේවි කියලා? මම නම් කියන්නේ ඉල්ලීම ඉටු වෙන කල් බලන් ඉන්න බෑ. ඉල්ලීම ඉටු කර ගැනීම සඳහා වන අකණ්ඩ සටන් ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී දින ප්‍රජාතන්ත්‍රවාදීනේ මේ කතා කරේ. දැන් මෙච්චර කාලේ මේගොල්ලෝ මේ ප්‍රජාතන්ත්‍රවාදී නෑ කිය පාරවල් දිගේ යුක්ති හඬ කිය ගියානේ. ඡන්දේ තියන්නකු ඉතින් අඩුව තරමේ මහමැතිවරණ පැත්තකින් තියන මහමැතිවරණ තියන්න එපයි කියලානේ උසාවි කි. දැන් ඊළඟ මොකක් හරි තියෙන මැතිවරණයක් තියන්න පළාත් සභා මැතිවරණේ. එතකොට පෙනේනේ ජනතාව හරියට ඔප්පු කරලා කියයිනේ මේ මොකද්ද මේගොල්ලෝගේ මතය කියලා. මේ අපි කියන්නේ ඒක තියන්න. එතකොට බය වෙන්නේ නැතුව ඔක තියන්න. එතකොට මම එකයි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඒක තියන්න නෙමෙයි මේ මේ බිමුරුපත් සකසමින් ඉන්නේ. ඒගොල්ලෝ හදන්නේ ජනාධිපතිවරණයක් දක්වාම මේක ඇදගෙන යන්න ඔබ කිව්වා වගේ. හරි, එතකොට ඒකෙදී ඒගොල්ලෝ කල්පනා කරනවා ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා මේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච කාරණාත් එක. මොකද රිෂාද් බදුදීන් මැතිතුමාලා, ඊළඟට මනෝගණේෂන් මැතිතුමාලා, ඊළඟට හකීම් මැතිතුමාලා වගේ අය දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ, ඊළඟට TN එක මේ ඔක්කොම ජනාධිපතිවරණයකදී ඒගොල්ලොත් එකතු වෙයි කියලා. හැබැයි ඒ අය එහෙම තැනක තාම නැහැ. එතන ඒගොල්ලොත් බලන්නේ ඒගොල්ලොත් කිරලමනලා බලනවා කවුද මෙතන දිනන්න පුළුවන් අපේක්ෂකයා කියලා. මේගොල්ලොත් එතනින් පස්සේ තමයි ඒක තීරණය කරන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ඉඳන් ඉන්නවනම් එහෙම දිනන්න පුළුවන් කියලා ඒක මම හිතන්නේ විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව දකුණේ විශාල සිංහල බෞද්ධ ජනතාවක් අතිවිශාල ප්‍රමාණයක් අපි අපේ මේ පොදු සන්ධානය තුළ තමයි ගැබ් වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂයේ තියෙන මේ 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 දේශීයත්වයක් නැති මේ අන්ත මේ මේ පිටරට ගැති වෙච්ච දේශපාලන වැඩපිල්ලක් තුළ ලංකාවේ ඉන්න මේ මේ ස්වදේශිකයෝ සියලු දෙනා මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා. මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ තවදුරටත් ස්වදේශිකවාදී පක්ෂයක් නෙවෙයි. ඒක පැහැදිලිව මේ මේ පහුගිය මාසෙකමාරේ ඔප්පු කරලා පෙන්නවා ඒ අය ජාත්‍යන්තර බලල්ලත් කියලා. නැත්තම් මේ අපිට පුළුවන් ද දිල්ක ගිහිල්ලා ඇමරිකාවේ කොංග්‍රස් එක ගන්න තීන්දුවක් ගැන මේ එහෙ තානාපති ඉදිරියට අපිට විවේචනයක් කරන්න පුළුවන්ද? පහුව දවුදේ ගෙදර එවයි. මෙහෙ තානාපතිවරු මොකද කරන්නේ?
මේ ධනපතිරුව ඇවිල්ල පාර්ලිමේන්තුව අපුඩි ගහන කතානායක කැඳවනවා මේ යුරෝපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ටිකයි කතානායක කවුද මේ ධනපතිවරු ටිකයි ඇමරිකන් ධනපතිවරුනේ ඔක්කොම කැඳවලා ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා රයින් ලික්කෝසික මහත්තයා උද්ඝෝෂණයක් ඉවරලා ආපු ගමන් දුවගෙන එනවා මේ ධනපතිවරු ටික ඇවිල්ලා කතා කරනවා ඒගොල්ලෝ කියනවා මෙහෙම කරමු හෙට ආරෙම කරමු හෙට මෙහෙම කරමු අපි දෙන්නම් අරක අපි ආධාර කපන්න නේද දැන් ඇමරිකන් ආධාර දිවිච්චව කැපුවා මේ ඔක්කොම කපලා කරලා අපි පාඩමක් උගන්නන්න නම් ඔයාලා වැඩේ කරන්න ඉතින් එහෙම ඉතින් මේ රට ඇමරිකාවට ඕන විදිහට දුවන්න ඕනේ මේ රට මේ යුරෝපයට ඕන විදිහට දුවන්න ඕනේ අද ඒගොල්ලන්ගේ රටවල තියෙන අර්බුද බලපුවාම එහෙ මේ 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 මරා ගන්නවා අපිට ප්‍රජාතන්ත්‍රවාදී උගන්නන්න නේද ඒ නිසා මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ තවදුරටත් රයින් ලික්කෝසික මැතිතුමා යටතේ ස්වදේශිකවාදී පක්ෂයක් නෙමෙයි රට ආදරය කරන පක්ෂයක් නෙමෙයි එය පැහැදිලිව බලල්ලතක් විදිහට ක්‍රියා කරන යුරෝපයේ සහ පිට රටවල තානාපතිවරුන්ගේ නැත්නම් ඒ රටවල බලල්ලතක් ලෙස ක්‍රියා කරන රටක් පක්ෂය. ඉතින් නිසා ඒ පක්ෂයට බලය දෙනවද නැද්ද කියන කාරණේ මේ රටේ ජනතාව හොඳට තේරුම් කළ දෙයි පළාත් සභාව මැතිවරණයක් තිබ්බා. ජනාධිපතිවරණයක් තිබ්බොත් අපේක්ෂකයා වෙන්නේ කවුද ඔබතුමන්ලගේ? ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි මගේ ඉල්ලීම අපි අපේ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යුතුයි කියලා. මොකද දැන්ටමත් එතුමා ජනාධිපතිතුමා විදිහට ඉන්නවා. ඉතින් එතුමාගෙන් අහන්න ඕනේ තාම අපි අහලා නැහැ. මොකද එතුමා කිසිම වෙලාවක මේනතුරුත් කියලා නැහැ මට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා. මොකද එතුමා ප්‍රසිද්ධියේ සමහර තැන්වල කිව්වා මම මේ ක්‍රියාදාමය ගත්තේ මතක තියාගන්න මට ඊළඟ ජනාධිපති වීමේ ඌමනාවක් මත නෙවෙයි. මේ රට අරන් යන ක්‍රියාදාමයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තවදුරටත් අරන් ගියොත් මේ මුළු රටම ඉවර වෙනවා. ඒ නිසා තමයි මම මේ තීන්දුව ගත්තේ කියලා. බොහොම පැහැදිලිව මුළු මන්ත්‍රී කණ්ඩායම කියනලා ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වා. මොකද හේතුව සමහර අය කල්පනා කරා මේ 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 අර බල පෙරලිය කරේ ජනාධිපතිතුමාට ඊළඟ ජනාධිපතිවරණය ඉදිරිපත් වෙන්නද ඕ කියලා. හැබැයි තව ප්‍රසිද්ධිය කිව්වා. මතක තියාගන්න මට කරන්න පුළුවන් දෙකක් තියෙයි මේ මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට. ඕන්නම් මාව මරලා දායි. නැත්තම් මගේ තනතුරු අහිමි කරයි. මට මේ දෙකම ඔට්ටුයි. මම ඕන දෙකට ඔට්ටු වෙලා ඉන්න මිනිහෙක්. හැබැයි මතක තියාගන්න මම මේ වැඩේ අද කරේ නැත්තම් එක්සත් ජාතික පක්ෂ මේ අරන් යන ක්‍රියාදාමය රටට තවත් මහා විනාශයක් බවට පත් වෙන. ඒ නිසායි මම මේ තීන්දුව ගත්තේ කියලා. ඒ නිසා ජනාධිපතිතුමා කැමති වෙනවා නම් එතුමා ඉදිරිපත් කළ යුතුයි කියලා මතේ මම ඉන්නවා. එහෙම නැත්නම් අපි කොහොමද කරන්නේ කියලා ඊළඟට කතා කරන්න ඕනේ. ඒකට අපේ රාජපක්ෂ මහත්මයාව යම් කිසි විදියකින් සූදානම් කරමින් සිටිනවා මේ කටයුත්තට. ඔහුගේ නම සඳහන් වෙලා තියෙනවා. ඔහු මේකට සුදුසු අපේක්ෂකයෙක් කියලා ඔබතුමා විශ්වාස කරනවාද? ඉතින් ඒක අපි කතා කරන්න ඕනේ. එතුමා මම බොහොම ගරු කරන කෙනෙක්. මේ එතුමාගේ ක්‍රියාදාමයන් අරව මේවත් එක්ක. නමුත් අපි සියලු දෙනාම තීරණය කරන්න ඕන කාරණයක්. අපි විශේෂයෙන්ම අධිකාර ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ දෙන්න නායකයෝ දෙන්න තීරණය කරනවා නම් අපේ පක්ෂ ගණනාවත් එක්ක ඉඳගෙන කතා කරලා කවුද අපේක්ෂකයා කියලා අපේක්ෂකයන්ට අපි සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒකයි මම කිව්වේ මම කැමති නෑ ওই ජනාධිපතිවරණ ක්‍රියාදාම කතාව ආපුවාම එක එක නායකයන්ව අගය කරලා කතා කරන්න. මොකද හේතුව අපිට මොන නායකයා එනවද කියන කාරණේ තීරණය කරන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා දිනන්න පුළුවන් නායකයා කවුද? සිංහල ජනතාවගේ ඡන්ද ගන්නවා වගේම දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගන්නත් ඕනේ. ඒ නිසා අපි ඒකට ගැළපෙන කෙනෙක් හොයාගන්න ඕනේ. ඉතින් එතෙන්ද තමයි මන්නම් සහයෝගය දෙන. ඒ නිසා මම පුද්ගලවාදීව කවුරුත් දිහා බලන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන හොඳ නායකයෙක් විදිහට මම පිළිගන්නවා. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් අපේ අධිකාර ජනාධිපතිතුමත් අපි සන්ධානයේ ඉන්න සියලු දෙනාත් අපි යම් එකඟතාවයකට එන්න ඕනේ. කවුද අපේ අපේක්ෂකයා කියලා. එතෙන්ද තමයි අපි සියලු දෙනා මහන්සි වෙනවා. ඒ කවුරු හරි ගැන ඉඳෙව්වොත් අපි කිසි ප්‍රශ්න නැතුව බහැල වැඩ කරනවා. දෛවෝපගත ලෙස මේ ප්‍රධාන පක්ෂ දෙකේම මහලේකම්වරු එකම දිස්ත්‍රික්කේ. මොකද ඔබතුමාට හිතෙන්නේ? දෛවෝපගත ලෙස එතුමා අගල රාජකාරිය සම්මත මේ තරුණ සංවිධානයේ ලේකම් මමත් තරුණ සංවිධානයේ ලේකම් මේ කාලේ 2001 වෙනකොට මම 98 තරුණ සංවිධානයේ ලේකම්වරයා විදියට පත් වුණා. මම 2001 ඡන්දිල්නකොට එතුමා තරුණ සංවිධානයේ ලේකම් එක්සත් ජාතික පක්ෂේ. ඉතින් අද එතුමා මහලේකම් වුණා. මම එතුමාට කලින් තරුණ සංවිධානයේ ලේකම් වුණා. එතුමා මට කලින් මහලේකම් වුණා. මම එතුමාට පස්සේ මහලේකම් වුණා. ඉතින් මතවාද දෙකක තියෙන පක්ෂ දෙකක්. මගෙත් අදහස එතුමාට වැඩිය වෙනස්. එතුමාගේ අදහසත් මට වැඩිය වෙනස්. ඉතින් බලමු මේ ජයග්‍රහණය කරනකොට කැපවීම කොහොමද කරන්න පුළුවන්? මිනිසුන්ට කතා කරන්න පුළුවන් කොහොමද? මිනිසුන්ගේ ආදරය දිනා ගන්න පුළුවන් කොහොමද? මේ සියල්ලත් එක්ක බලන්න මම නම් හැම වෙලේම මගේ ආදරණීය ජනතාවත් එක්ක ජීවත් වෙන කෙනෙක්. මම මගේ
ෆෝනෙට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. මම ඉඳගත්තුත් මහජන දිනයක 10ක් කිරියොත් 10ම බල්ලා තමයි මම නැගිටින්නේ. ඔබ කියන්නේ අකිල විරාජ 5 දිනක් බල්ලා නැගිටින්නේ නෑ මම. සාමාන්‍යයෙන් 10ක් කිනවනම් 10ම බල්ලා තමයි මම නැගිටින්නේ. හොඳයි. බොහොම ස්තුතියි අද දවසේදී තුන් සැර සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව අපි බලමු ඉදිරියේදී කොයි විදිහෙද මේ දේශපාලන කාරණා සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ විනය පක්ෂයක විනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් මහලේකම්වරයාට ඉතාමත් විශාල වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඔබතුමා කොයි විදිහට දිෂ්ට කරන්න කියන කාරණේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකව බොහොම උනන්දුවෙන් බලාගෙන ඉඳීවි. ඔව් ඒ වගේ මම මේ සියලු දෙනාට මේ රටේ සියලුම ජනතාවට පක්ෂයේ පක්ෂ ભેදයෙන් තොරව සියලු දෙනාට මට කියන්න හම්බුන්නේ නැහැ මුලින්ම සුබ නව වසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ඊයේ ගිය සිද්ධිය ගැනත් මේ හැම එක්කෙනාම අහනවා. මේක කියන්න ඕනේ මේ 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 වාර්තාකාරයෙක් මේ කුරුණෑගල ඉන්න ඔහු මගෙන් ප්‍රශ්න හතරක් විතර අහලා ඒ ප්‍රශ්න හතරේ උත්තර දෙක එකට කැටි කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනුත් එකක් අරගෙන අපි දෙන්නව කෙටවීම සඳහා ගෙනිච්ච වැඩපිළික් මේ තියෙන්නේ. මං කනගාටු වෙනවා. මං අද ඒක කනගාටු ප්‍රකාශ කරා මහින්ද රාජපක්ෂ මැතිතුමාට. මොකද මේ කෙටවීම දිගින් දිගටම යන්න පුළුවන් දීල්ක. ඒ නිසා මේ අපි පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අතික ජනාධිපතිතුමාත් මට අද උදේ මේ සම්බන්ධව අවවාද ගන්නවත් දුන්නා. මම බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ මයික් වලට අල්ලන මයික් වලට කතා නොකර ඉන්න. මොකද හේතුව ඒක විශාල ප්‍රශ්නයක. මොකද හේතුව මේ ඔක්කොම ඒ කෑල්ලම දානවා නම් කමන්නේ. මගෙන් ප්‍රශ්න හතරක ආපු විනාඩි 10 කට විතර ගත්ත ඉන්ටර්වියු එක කෑලි දෙකක් අල්ලලා ඒකට අදාළම නැති එකට මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අහනවා මේ යකඩ බය නම් සෝනි කියවලා දන්නේ නැහැ කිව්වා. ඉතින් එතුමත් තුස්නිම් බූතෙන්ද ඉතින් මොකද්ද මේ අහන්නේ කියලා. මම හිතන්නේ මේවා ගැන අපි කල්පනා කළ යුතුයි. මම ගොඩක් කනගාටු වෙනවා ඒ සම්බන්ධව යම් වැරදි මතයක් රට ඇතුලේ ගිහිලා තිනා. මම ඒකටත් මේ වෙලාවෙම ඔබගේ අවසරය ඇතුව උත්තරයක් දෙන්න බැලි බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි සහභාගී වීම පිළිබඳව. ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන්. ඒ නිසා තමයි අර කොටස් වශයෙන් ප්‍රකාශ අහන්නේ නැති වෙන්න තමයි අපි මේ වගේ සංවාද පවත්වන්නේ. මේ වගේ සංවාදවලදී වඩාත් පුළුල් ලෙස තමන්ගේ මත අදහස් ඉදිරිපත් කරන්නට හැකියාව තිබෙනවා. ඔබට හැකියාව තිබෙනවා ඕන් ඉදිරිපත් කරන මත අදහස් දිහා බොහොම නිරවුල්ව බලලා තීන්දුව තීරණවලට එළමෙන්න. බොහොම ස්තුතියි අප සමග රැඳී සිටීම සම්බන්ධයෙන්. අපි තවත් සතියකින් මෙවැනිම සාකච්ඡාවකින් කතා බහකින් යලිත් හමු වෙමු. සුබ රාත්‍රියක්.